හරි අයිබන් පුතාලා අපිට අද චුට්ටක් පරක් වුණා පුතේ මේ දන්නවනේ ඉතින් මේ දවස්වල රටේ තියෙන තත්ත්වය නේද ඉතින් ඒ නිසා මේ විදුලි බලය එන හිටලා තිබිලා ආපහු ඇවිල්ලා ආපහු ගියා එතකොට ඉතින් මොකද උනේ පන්තියේ නියමේ වෙලාවට පටන් ගන්න බැරි ඒ වගේ තමයි අපි ගිය සතියේ කරන්න තිබුණු එක අපිට කරන්න බැරි වුණා අපි ඒ වෙනුවට තව දවසක් දානවා ඒක මම ඉදිරියේදී කියන්නම් අපි දැනුම් දෙන්නම් එතකොට මේ අපි අද කරන්නේ එතකොට එදා මම 12 වෙනිදා නේ අපි කරන්න තිබිච්ච දවන් 9 වෙනිදා දාපු එක 10 වෙනිදා දාපු එක ඒක තමයි අපි අද කරන්නේ සාකච්ඡා කරන්නේ ෆස්ට් පේපර් එක පුතාල එක කරලා ඇතිය සමහරව අහලා තිබුණා අලුතෙන් පේපර් එකක් දැම්මේ නෑනේ කියලා ඒක මතක නැති වුණා නේ මොකද කලින් දාපු එකම තමයි අපි අද කරන්නේ හරිද මොකද අලුත් එකක් එතකොට දාන්න ඕන වෙන්නේ හරි පුතාල ළඟ පේපර් එක තියෙනවා එනතත් කමක් නෑ මම ඔයාලට පේපර් එක අපව ඩිස්ප්ලේ කරන්නම් ෆස්ට් පේපර් එකක් තමයි අපි අද කරන්නේ හරිද හරි එතකොට අද මේක තමයි පේපර් එක බලන්නකෝ right මේක තමයි අද පේපර් එක එක පළවෙනි ප්‍රශ්නේ ලියන්නට කලින් පුතාල දන්නවා පුතාලගේ විභාග අංකය කියන තැන නම ලියන්න ඕනේ හරිද විභාග අංකය කියන තැන නම ලියන්න ඕනේ විභාග අංකය තාම නැති නිසා හරිද එතකොට මේ පේපර් එක තමයි ඔයාලා ලියලා තියෙන්නේ මේ වෙනකොට දැන් මේකේ තියෙනවා අංක 1 සහ 2 ප්‍රශ්නවල මුලින්දී ඇති රූපවල අඩු කොටසකට ගැළපෙන පිළිතුර තෝරන්න. හරිද? මේකේ තියෙනවා මුලින් දීලා තියෙන රූපේ කොටසක් අඩුයි. හරිනේ? කොටසක් අඩුයි. ඒ නිසා ඒ කොටස අපිට කියනවා හොයලා දෙන්න කියලා මෙන්න මේ තියෙන පිළිතුරු අතරේ. හරි? මේ තියෙන පිළිතුරු අතරින් හොයලා දෙන්න කියලා අපිට කියනවා. මොකද්ද බලන්න පිළිතුර ඉරි තුනක් තියෙනවා නේ වටේ ඉරයි මැදින් ඉරයි ඊළඟට ඉරතුයි හරිද මල් පෙති 1 2 3 4 5ක් තියෙනවා බැලු බැල්මට පෙති 6ක් තියෙන්න ඕනේ එයින් එක පෙත්තක් අඩුයි එතකොට අපෙන් අහන්නේ මොන පෙත්තද උතෙන්ට අඩු එක කියලා හරිද පෙත්ත විතරක් නෙවෙයි තව කොටසක් අඩුයි එතකොට බලන්න පළවෙනි රූපේ මල් පෙත්තේ සම්බන්ධතාවයේ තියෙන විදිය බලන්න මේ මෙතන මේ මෙතන මේ හැම පෙත්තකම මේ විදියට නෙමෙයි තියෙන්නේ මේ එතකොට පළවෙනි එක ගන්න බෑ දෙවෙනි එකේ බලන්න දෙවෙනි එකේ ඉරි 1 2 3 ඉරි 3ම තියෙනවා අර විදියට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ ඒත් අපි තුන්වෙනි පිළිතුරත් බලලිමු තුන්වෙනි පිළිතුරේ ඉරි 1 2 තියෙන්නේ එහෙනම් අපිට ගන්න බැහැ තුන්වෙනි පිළිතුරත් අපි එහෙනම් ගන්නෙ මොකද්ද දෙවෙනි පිළිතුර තමයි අපි ගන්නෙ රයිට් පිළිතුර අංක 2 සමහරුන්ට තාමත් විදුලි බලය නැහැ වගේ මට පේන්නේ හරි ඊළඟ එක බලන්න දෙවෙනි එක දෙවෙනි ප්‍රශ්නේ කියනවා අරකමයි ඒ කියන්නේ මේකේ කොටසක් අඩුයි මොන කොටසද මෙතෙන්ට ඕනි කියලා අහනවා දැන් ඔබ බලන්න ඔබ ත්‍රිකෝණ හතරකට බෙදලා තියෙනවා ඒ හතරෙන් එක මුල්ලක තිතක් තියෙනවා හැම එකේම එක ඒ ත්‍රිකෝණේ එක කෝණෙක එක මුල්ලක ත්‍රිකෝණ තුනෙන් ඈ කෝණ තුනෙන් එක මුල්ලක තිතක් තියෙනවා හැම එකේම ත්‍රිකෝණ තුනක් තියෙනවා ඔගේ එකක් අඩුයි ඒ හැම එකම එක කෝණෙක එක මුල්ලක තිතක් තියෙනවා එතකොට අපිට තිතක් කෝණ වෙනවා කොහේ හරි මුල්ලකට හරි ඒ වගේම තමයි ත්‍රිකෝණ එක පාදයකට හරස් අතට ඉරකුත් තියෙනවා හැම එකේම නේ හරස් අතට ඉරකුත් තියෙනවා ඒ හරස් අතට ඉර තියෙන එකට විරුද්ධ පැත්තේ තමයි තිත තියලා තියෙන්නේ බලන්න පළවෙනි එක නම් කොහොමත්ම ගන්න බෑ
මොකද ඒකේ එක කෝණයක තියෙනවා කොටුවක් එහෙම එකක් අනිත් ඒවා තුනේ නැහැ දෙවෙනි එක ගන්න ගියොත් ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර චිත්තතියපු මුල්ලට විරුද්ධ පැත්තේනේ තියෙන්නේ රේඛාවක් අමතර එකක් එතකොට මේකේ තියෙනවනේ රේඛා දෙකක් ඒ නිසා ඒක ගන්නත් බෑ එහෙනම් අපිට ගන්න වෙන්නේ මොන පිළිතුරද තුන්වෙනි පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ right එහෙනම් අපි පිළිතුර අංක 3 පිළිතුර තමයි ගන්න වෙන්නේ හරි ඊළඟ එක යහනවා මෙහෙම 3 සහ 3 හා 4 ප්‍රශ්නවල අනෙක් රූප දෙකට වඩා වෙනස් රූපේ අනිත් රූප දෙකට වඩා විනස් රූපේ තමයි අපින් අහන්නේ මොකද්ද විනස් රූපේ කියලා දැන් අපි කියලා දෙන්න ඕනේ හරි බලන්න පළවෙනි එකේ තියෙනවා කොටු 8ක් 1 2 3 4 5 6 7 8ක් තියෙනවා දෙවෙනි එකේ තියෙනවා 1 2 3 4 5 6 7 8යි ඒත් කොටස් 8කට බෙදලා තියෙනවා තුන්වෙනි පිළිතුරේ මොකද්ද තියෙන්නේ හා තුන්වෙනි පිළිතුරේ ඒ විදිහට බෙදලා තියෙනවද නෑ සමානම කොටස් වලට බෙදිලා නෑ එහෙනම් අපිට ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර තමයි අනෙක් දෙකට වඩා වෙනස් රූපය කියන එක ගන්නකොට අපි ගන්නේ තුන්වෙනි පිළිතුර හේතුව ඒක කොටස් 8කට නෙමෙයි ඊට වඩා වැඩි ගානකට බෙදිලා තියෙනවා සමාන කොටස් වලට නෙවෙයි බෙදිලා තියෙන්නේ අනෙක් දෙකේම තියෙන කොම සමාන කොටස් වලට බෙදිලා තියෙන්නේ හරි එනිසා අපි තුන්වෙනි පිළිතුර ගන්නවා ඔන්න ඉන්නවා නංගි බබා බලන්නකො නංගි බබා නංගි බබා ගේ මොකක් හරි වෙනසක් තියෙනවා මොකද්ද වෙනස සපත්තු දෙක නම් හරි අත් දෙකත් හරි කොණ්ඩෙත් හරි කොණ්ඩෙට දාපු අර බෑන්ඩ් එකේ තියෙන ලස්සන මලත් හරි එතකොට කොණ්ඩෙත් හරි ඇස් දෙකත් හරි නෝස් එකත් හරි කටත් හරි නේද ගෞම තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ හා 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 මොකද්ද ගෞමේ තියෙනවා එයාගේ මේ කර අපි කියන්නේ කර කියලානේ නේ කර කොටස නැහැ පළවෙනි රූපේ නේ කර දර වෙනවා එහෙනම් පළවෙනි රූපේ තමයි වෙනස් රූපේ හරි නේ පළවෙනි රූපේ නේද වෙනස් රූපේ ඔව් පළවෙනි රූපේ තමයි හරි අනිත් දෙකට වඩා වෙනස් හරි එහෙනම් අපි යමු ඊළඟ එකට මේක කියනවා අංක 5 හා 6 ප්‍රශ්නවල දී ඇති ඒවායින් තුනක් එක කාණ්ඩයකටත් දෙකක් තවත් කාණ්ඩයකටත් වෙන් කළ හැකි තුනක් එක කාණ්ඩයකට දානවා දෙකක් තව කාණ්ඩයකට දානවා එම කාණ්ඩ දෙකෙන් එකකටවත් අයත් නොවන එක තමයි අපි අහන්නේ දැන් බලමු මොනවද යාල සමනල කළු නකල්ස් වලවේ බිදුරු තලාගල හරි යාල වනෝද්‍යානයක් නේ සමනල කන්ද කළු ගඟ නකල්ස් කඳු වේටියා වලවි ගඟ පිදුරු තලාගල කන්දක් එහෙනම් බලන්න පිදුරු තලාගල කන්ද නකල්ස් කන්ද සමනල කන්ද අන්න ඒ තුන හරි ගංගා දෙකක් තියෙනවා කළු වලවි එහෙනම් ඒ දෙකත් හරි අන්න දෙකක් එක කාණ්ඩයකට දානවා තුනක් එක කාණ්ඩයකට දානවා හැබැයි යාල දාන්නේ කොහටද යාල වෙනව එකක් නේද යාලේ ඉන්නේ වනෝද්‍යානයක් සත්වෝද්‍යානයක් නේද නේ නිදහසේ සතුන්ට ඉන්න පුළුවන් තැනක් නේ නේ සත්තු උද්‍යාන වනෝද්‍යානයක් ඒක නේ අර දෙහිවල සත්තු උද්‍යානය වගේ නෙවෙයි ඒක කොටු කළනේ ඉන්නේ හැබැයි යාල ඉන්නේ කොහොමද යාල මිල්පත්තු වගේ ඒවයි ඉන්නේ නිදහසේ සතුන් කැලෑවේ නිදහසේ ඉන්න මිනිස්සු පාර දිගේ යන ගමන් දෙපැත්තේ ඉන්න සත්තු බලාගෙන තමයි යන්නේ හැබැයි සත්තු අපි මේ සූයකට ගියාම සත්තු අත්තට ගියාම ඒක නිදහසේ ඉන්න විදියක් නැහැ. ඒගොල්ලොන්ට නිදහසේ ඉන්න විදියක් නැහැ. කොටු කරලා තියෙනවා. නේ? නිදහසේ ඉන්න කීප දෙනෙක් ඉන්නවා. නමුත් ඒකේ තියෙන්නේ නිදහසින් නෑ. එහෙනම් අපේ යාල තමයි වනෝද්‍යානයක්. ඒක තමයි උත්තරේ. මොකද්ද? වෙනස් එක යාල. හරිද? යාල. හරි. ඊළඟ එකේ බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. 6 වෙනි ප්‍රශ්නේ. මෙතුජ පුතාගෙන් ඉරක් ඇඳුණා එක මකලා දාන්න. හරි ගුඩ් හයවෙනි එකේ කියනවා මෙහෙම
डेलिया नीलम सेवेंदरा रोस ओलु अरलिए एक तरह की आप वगे में हर इतन दी दिक्का एक कांडे कट तुना के कांडे कट हर दिक्का एक कांडे कट तुना के कांडे कट बालम मुक्ति के में डेलिया नीलम रोस ओलु अरलिए द मेन नीलम सह ओलु दिए पिपे नमाल जलज पलेट जलज शाका देखा डेलिया रोस अरलिया गुड बीमा पिपे ना देखा हरे इतना कुछ सेवेंदरा किया नहीं मनुवाद अरे सुवंद कार का गुने अपने ने तीन सेवेंदरा तेल वाले टीम दान सेवेंदरा ने सेवेंदरा औषधीय गुने अक तीन मूल विशेष अक तमाय के गाने कोलने में मूल तमाय सेवेंदरा वाले गाने हिनां आप इधर हिनां में क्या इंकरण में අරලියක ගොඩකට දානවා නිලුම් ඕලු එක ගොඩකට දානවා සවැන්දරා වෙනත් ගොඩකට කියන වැඩකට නැති ගොඩකට දානවා වැඩකට නැති ගොඩකට නෙමෙයි අපි පිළිතුරට ගන්නේ සවැන්දරා ඒක වැඩකට නැති ගොඩකට දාන්න බෑ ඇත්තටම පිළිතුරට ගන්න වෙන්නේ මොකද්ද සවැන්දරා අර 3ක් එක ගොඩකට 2ක් එක ගොඩකට යන නිසා හරි ඊට පස්සේ මේකේ කියනවා රටාව අනුව හිස්තැනට එන්න ඕනේ මොකද්ද කියලා අහන හොඳට බලන්න අරන්තියන විදිය නව ඔ නවසිය 87 නවසිය 87 876 765 අවසාන තියනවා 543 හරි බලන්නකො මම පොඩ්ඩක් මේකයි स्टॉप करना हरी मैं बोला नवे आठ हाथ ये तो आठ मूलटे ना वाह आठ सिया है ते हाय इतने पास से हाथ मूलटे ना वाह हाथ सिया है ते पाह ये बोला ने के आगती बीच्चे का देखते ने मैदती बीच्चे का मूलटे इना हम तीसरे में मैदती बुने का मूलटे ना वाह में मैदती बुने का मूलटे ना वाह इना मैदती बुने का मूलटे ना එන මෙතෙන් තෙන්නේ 6 ඊළඟට එන්නේ මොකද්ද මැද තිබිච්ච එක තමයි අගට ඇවිල්ලා තියෙන්නේ මේ මුලට අග පිළිතුරේ අගට ඇවිල්ලා තියෙන්නේ මේ මුලට තියෙන මේකේ අගේ ඈ එතන මේක 5 එන්න ඕනේ මේකේ නම් 4 එන්න ඕනේ බලන්න හරිද කියලා හරි නේද නේ 8 මුලට මේ 7 මුලට 6 මුලට එතකොට මේකේ 5 මුලට හරිද හරි එහෙනම් එන්නේ මොකද්ද 654 දෙවැනි පිළිතුර 654 දෙවැනි පිළිතුර තමයි එන්නේ රයිට් ඔට්ටුයි අපි යමු ඊළඟ එකට ඒකෙත් බලන්න හරි රූප සටහනේ රටාව අනුව AB කියදෙන්ට එන්න ඕනි මොකක්ද කියලායි අපෙන් අහන්නේ ඕකේ බලන්න පුතේ සම්මුඛ ඉලක්කම් සම්මුඛ කියන්නේ මූණට මූණ බලාගෙන ඉන්න දෙන්න 9යි 2යි මූණ මූණ බලාගෙන හරිද 5යි 6යි මූණට මූණ බලාගෙන හරිද 10යි Aයි බලාගෙන Aයි බලාගෙන 7යි Bයි බලාගෙන හරිද 7යි Bයි බලාගෙන දැන් මොකද කියන්නේ බලමු අපි දෙපැත්ත එකතුව හරියනවද කියලා 9යි 2යි 11යි 6යි 5යි 11යි මුණර මුණ බලාගෙන ඉන්න දෙන්න. එහෙනම් ඒ රටාව තමයි යන්න වෙන්නේ 10යි 1යි 11යි 7යි 4යි 11යි. ඔට්ටුයිද? රයිට්. එහෙනම් පළවෙනි පිළිතුර තමයි ගන්න. පළවෙනි පිළිතුර තමයි ගන්න. මුණට මුණ බලාගෙන. නේ? දැන් ඔයයි මමයි ඉන්නේ මුණට මුණ බලාගෙන ඉන්නේ. නේ? මේක දිහා බලාගෙන ඉන්නකොට ඔයා මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ තමයි මට පේන්නේ. නේ? එහෙම තමයි පේන්නේ තුහංසා. එහෙම තමයි පේන්නේ. හරි. එහෙනම් පිළිතුර මොකද්ද? එකයි හතරයි ඒ කියන්නේ පළවෙනි පිළිතුර එක සහ හතර තියෙන එක තමයි ගන්නේ 3 හා 6 සංඛ්‍යා දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන 3යි 6යි කියන සංඛ්‍යා දෙකෙන්ම දෙකෙන්ම ඉතිරි නැතිව බෙදෙන 30ත් 40ත් අතර 30ත් 40ත් අතර සංඛ්‍යා කීයද කියලා අහන හරිද 30ත් 40ත් අතර ඉතිරි නැතිව බෙදෙන हरिद मम निकांग लिया
තිහ තිස් එක තිස් දෙක තිස් තුන තිස් හතර තිස් පහ තිස් හය තිස් හත තිස් අට තිස් නවය හතලිහ තිහත් හතලිහ අතර අතර හරිද තිහත් හතලිහත් අතර ඔය ටිකනේ තියෙන්නේ එතකොට මේ අය අතරින් තුනෙනුත් බෙදෙන හයෙනුත් බෙදෙන තුනෙනුත් බෙදෙන හයෙනුත් බෙදෙන සංඛ්‍යාව තමයි ආන්නේ බලමු 31 නම් තුනෙන් බෙදෙනවා ඉතුරු වෙනවා හරිද මේක කියන්නේ ඉතිරි නැතිව බෙදෙන හරිද තුනෙනුත් බෙදෙනවා හයෙනුත් බෙදෙනවා ඉතිරි නැතුව නෙමේ ඉතුරු වෙනවා නේ 3 10යි 6 5 31යි එතකොට එකක් ඉතුරු වෙනවා 30යි නේද හරි 32 ඒකෙත් දෙකක් ඉතුරු වෙනවා හරිද 33 බෙදෙනවද සම්පූර්ණ මිත්‍රි නැතුව බෙදෙනවද තුනෙන් බෙදෙනවා 11යි හැබැයි හයෙන් බෙදෙන්නේ තුනක් ඉතුරු වෙනවා හයෙන් බෙදුවා එනවා ඒක ගන්නෙත් නැහැ 34 එහෙනම් ඒ අනුව බෑනේ 35 තුනෙන් බෙදෙනවා නේ හයෙන් ඉතුරු නැතුව බෙදෙන්නේ නැහැ 36 අන් බලන්න පොඩ්ඩක් ඉන්න 36 තුනෙන් බෙදෙනවා 12යි හයෙන් බෙදෙනවා නේ 6යි 6 6 36 ඉතුරු නේද 37 එකක් ඉතුරු වෙනවා 38 දෙකක් ඉතුරු වෙනවා 39 තුනක් ඉතුරු වෙනවා හයෙන් බෙදෙන්නේ නැහැ තුනෙන් බෙදෙනවා 39 හැබැයි හයෙන් බෙදුවම තුනක් ඉතුරු වෙනවා එහෙනම් කීයද තියෙන්නේ 1යි කීයද තියෙන්නේ 1යි 1ම 1යි හරිද 1ම 1 පිළිතුර 1 උත්තරේ 1 හරි පිළිතුර 1 උත්තරේ 1 මේ රූපයේ තිර සමචතුරස්ස ගානහන තනිය චූටියව බැලුවොත් නම් 2 4 6 දෙපැත්ත දෙක 7 8ක් තියෙනනේ 2 4 6 8ක් තියෙනවා හැබැයි අපිට පුළුවන් සමචතුරස්ස 4ක් එකතු කරලා තව එකක් හදන්න නේ කොහොම බලන්න මේක අඳින්න ඕනේ නැහැ පුතාලට මේක ප්ලේසි තේරෙනවා ඔන්න 6යි ඈ 6යි මේ පැත්තේ 2යි 8යි හරිනේ 8යි හැබැයි මේ 4 ගත්තොත් ඉන් තව එකක් හදාගන්න පුළුවන් ඊට පස්සේ දැන් ගත්තනේ මේ 4 ගත්තොත් තව එකක් හදාගන්න පුළුවන් දැන් කීයද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10 කියලා පිළිතුරක් තියෙනවා නේද වෙනවනේ right එහෙනම් පිළිතුරු අංක 2 උත්තරය සමචතුරස්ර 10යි සමචතුරස්ර 10යි මේ ඔරලෝසු මොහොනතේ දැක්වෙන වේලාව අනුව පැයකට සහ මිනිත්තු කටුව අතර ඇති කෝණය දැන් අපි කෝණ වර්ග 3ක් ඉගෙන ගන්න හරිද මේකට කියනවා ඍජු කෝණය සිරස් රේඛාවක් සහ සිරස් රේඛාවක් හමු වන තැන හැදෙන කෝණයට අපි කියනවා ඍජු කෝණය මෙන්න මේ කෝණය කියන්නේ මේ මුල්ලට හරිද ඍජුයි කෙලින් හරිද මිනිස්සු කෙලින් ඉන්නවා දන්නවනේ නැවෙන්නේ ආරයට මෙයාට අවශ්‍ය තැනට නැවෙන්න ඕන නැත්නම් අර නැවෙන්නේ නැති ගස් කැඩෙන්නේ හැබැයි උණ ගහ කැඩෙන්නේ නැහනේ එහෙට මෙහෙට නැවෙනවනේ නේද අවශ්‍ය තැනට කෙලින් ඉන්න ඕන අවශ්‍ය තැනට නැවෙන්න ඕන හරිද එහෙම තමයි අපි ඉන්න ඕනේ හරිද හැබැයි ඍජු ප්‍රතිපත්ති තියෙනවා හරිද අවශ්‍ය තැනට හැබැයි නම් වෙන්න ඕන හරි දෙයට නම් වෙන්න ඕන හරි එතකොට මේ කෝණය මං කිව්වේ ඍජු කියන එක නිසා මොකද්ද කෙලින් මුල්ලක් කෝණය කියන්නේ මුල්ලක්නේ කෙලින් මුල්ලක් මෙතන තියෙනවා එතකොට සිරස් රේඛාවක් සහ තිරස් රේඛාවක් හමු වන තැන හැදෙන කෝණයට අපි කිව්වේ ඍජු කෝණය මොකද්ද කිව්වේ ඍජු කෝණය කියලා කිව්වා ඍජු කෝණය ඍජු කෝණයට වඩා අඩු නම් අපි යාට කියනවා මොකද්ද ඍජු කෝණයට වඩා අඩු කෝණය එහෙම නැත්නම් ඒකට කියනවා සුළු කෝණය දැම්ම සුළු කෝණය කියලා ඔයාලට ඕනේ වෙන්නේ නැහැ මේක ඍජු කෝණය මේක ඍජු කෝණයට වඩා අඩුයි නේ
ඍජුකෝණ මේ ගන්නට එන්න බෑ ඊට වඩා අඩුයි හැබැයි ඍජුකෝණට වඩා වැඩි නම් අපි කියනවා මහා කෝණය කියලා හරිද ඍජුකෝණට වඩා වැඩි මේ බලන්න ඍජුකෝණ නම් මේ ගන්නනේ තියෙනවා ඒකට වඩා වැඩි මේකයි කරනවා එතකොට ඒක මහා කෝණය ඍජුකෝණට වඩා වැඩි දැන් අපෙන් අහන්න මොකද මේකේ තියෙන කටු දෙක අතරේ තියෙන්නේ ඍජුකෝණයද ඍජුකෝණයට වඩා අඩු කෝණයක්ද ඍජුකෝණට වඩා වැඩි කෝණයක්ද සොල්ල කියන්න ඍජුකෝණයට වඩා ඔව් වැඩි කෝණයක් ඍජුකෝණයට වඩා වැඩි කෝණයක් එයි මේ බලන්න දැන් මෙතන තියෙනවා මෙහෙම හරිද මේකේ තියෙනවා මෙහෙම ඉතින් මේ වගේ ඍජුකෝණයට වඩා වැඩි කෝණය උත්තරය 3 උත්තරය 3 හරි ඊළඟ එක බලන්න කඩදාසියක් අරගෙන දෙකට නවනවා හරිද කඩදාසියක් අරන් මෙහෙම දෙකට නවනවා හරිද නවලා ඒක ආපහු මෙහෙම තුනට නවනවා තුනට නවනවා හරිද තුනට නවලා කපලා මෙහෙම කපලා දිග හැරියාට පස්සේ හරිද මෙහෙම අරගෙන මෙහෙම නවලා මෙහෙම තුනට නැව්වා මේ මෙහෙම තුනට නැව්වා හරිද නවලා මෙහෙම කපනවා හරිද මේක පොඩ්ඩක් අතුරුදක් කපලා බලන්න පුළුවන් පුතලට කපලා දිග්ගය හැරියාම එන්නේ මොකද්ද කියලා අපි අහන්න කො බලන්න පළවෙනි කාපොයි පළවෙනි කාපොයි හරි ඉන්න මම ඔක්කොම ටික දාගන්නක මට ඒක උටට පුතාලා රිසන් කරපිට බලන්න පුළුවන් රයි කො බලන්න 1 ආපොයි හරි 2 ආපොයි හරි 3 ආපොයි 3 ආපොයි ඉන්නවා 3 ආපොයි ඉන්නවද තුන්ස 3 එකද ඔව් හා බලන්න ඔන්න එහෙනම් මම ඒක ඔගොල්ලොන්ට පෙන්වන්න කැපුවා හරිද ඔන්න මම ගත්තා කොලේ කප්පල දිගහැරියා මෙන්න තියෙන එක මොකද්ද 1ද 2ද 3ද ඈ මොකද්ද ලැතින 3නේ 3ද නෑ एक एक मैंने बाला ना दिगारी हम मैंने बैठे हर द मैं दिगारी उन्हें बाला ना मैं मतिये ने का उन्हें नया हुआ हर द मैं बाला मैं मतिये ने का मैंने नया हुआ एक हर द इधर पास से एक माँ मैं हम नया हुआ एक काई देखाई तो ना एमा इधर पास से मैं क्या हुआ आप बोला दिगारिया हर द दिगारिया एक तमाई मेक होती हाँ ये नांग पिलतरु अंक एक तमाई आप ही गाने हर द इलाइन क्या बालन बालन हमतन कम कुलपाटिंग गस गोदाई गस्सेवने सिटिन विट्टी गस्सेल मितुरान वागे ठीक है බලන බලන හැම තැනකම කුල පාටින් ගස් ගොඩයි ගස් වෙනේ සිටින විටදි ගස්වැල් මිතුරන් වගේ හරිද බලන බලන හැම පැත්තෙම කුල පාට නම් ගස් නේද කුමින්දු මොකද 60 වෙලා තියෙන්නේ 60 මුකුත් වෙලා නැහනේ හා හරි එතකොට මේ දැසක් දීලා තියෙන්නේ හරියට බලන්න එකක් වහගෙන ඕනේ නෑනේ නේද හරි එතකොට බලන බලන හැම තැනකම කුල පාටින් ගස් ගොඩයි ගස් හෙවණේ සිටිනා විට ගහේ හෙවණේ ඉන්නකොට පුතේ ගස්වැල් හරියට කවුවගේද මිතුරන් වගේ යාළුවෝ වගේ හරිද යාළුවෝ වගේ දැන් අපෙන් ප්‍රශ්නයක් ආවා කවියෙන් කියවෙන්නේ කුමක් පිළිබඳවද කියවෙන්නේ මොකක් පිළිබඳවද කියවෙන්නේ කොළපාට ගැන ගස්වැල් ගැන මිතුරන් ගැන ගස්වැල් ගැන yes ගස්වැල් ගැන තමයි කියන්නේ නේ ගස්වැල් ගැන තමයි කියන්නේ මොකද බලන බලන හැම තැනකම කොළපාටින් මේ ගස් ගොඩයි ගස් සෙවනේ ඉන්නකොට යාළුවෝ වගේ කියලා කියනවා දැන් මේ කියන්නේ ගස්වැල් අපේ මිතුරෝ
ගස්සල් හැමතැනම තියෙනවා කොළපාටයි මේ කොළපාට කියන එකට අදහසගෙන දෙන වචන පේළිය කවිය තියෙනකන මේ අහන්නේ කවිය තියෙනකන මේ අහන්නේ මොකක්ද අහන්නේ මෙතන තියෙන උත්තර වලින් කොළපාටට කියන එකට ගැළපෙන එක මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ හරි කොළපාට තියෙන එක මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ හරි කොළපාටින් ගස් ගොඩයි කියලා තියෙනවනේ මොකක්ද කියලා තමයි මේ අහන්නේ බලන්න නීල වර්ණයෙන් ශ්වේත වර්ණයෙන් හරිත වර්ණයෙන් මොකක්ද කියන්නේ මොකක්ද කියන්නේ ආ නීල වර්ණ කියන්නේ නිල් පාටයි නේ නීල වර්ණ නීල කුබෙයෝ කියලා සින්දුවක් තියෙනවා නේ නීල කුබෙයා නිල් පාටයි ඊට පස්සේ ශ්වේත වර්ණ අර කියන්නේ ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් තරති නේ නැගිනහිර බලා අලි බැඳ ගිනි මොලවා නේ හකුරු මිස්ස කිරිබතද්ද නේ ඔහොම කියලා කියන්නේ මේ අවුරුද්දට කිව්වේ නේද ශ්වේත වර්ණ කියන්නේ සුදු පාට එහෙනම් ඉතින් ගස්වල පාට පේන්න නම් මොකද්ද වෙන්නේ හරිත වර්ණය මොකද්ද හරිත වර්ණය හරිත වර්ණය පිළිතුර අංක 3 හරිත වර්ණ කියන්නේ පිළිතුර අංක 3 මගේ තාත්තාගේ අයියාගේ බිරිඳක් මගේ නංගීත් අතර නෑදෑකම මොකද්ද කියලා අහන්නේ හරිද මගේ තාත්තාගේ අයියාගේ බිරිඳ මගේ තාත්තාගේ ඔන්න තාත්තා ඉන්නවා තාත්තාගේ අයියට අපි කියන්නේ කවුද මහප්පා එහෙම නැත්නම් ලොකු තාත්තා නේ මහප්පා තමයි හරි වචනේ මොකද මල්ලිට බාප්පා කියන නිසා මේක තමයි හරි එක මහප්පා හරිද මහප්පා නේ එහෙම නැත්නම් අපි කියන්නේ ලොකු තාත්තා ලොකු තාත්තා එතකොට අයියාගේ බිරිඳ කවුද මහම්මනි මහම්මනි වෙන්නම් ලොකු අම්මා නේ ලොකු අම්මා ලොකු අම්මා ලොකු අම්මා අයියාගේ බිරිඳ තාත්තාගේ අයියාගේ බිරිඳ හරිද ලොකු අම්මා එතකොට මගේ නංගි ඉන්න මෙන්න මම ඉන්නවා මම ඉන්නවා මගේ නංගි ඉන්නවා මෙතන හරිද එතකොට මගේ තාත්තා මගේ මහප්පා මගේ ලොකු අම්මා එතකොට නංගිගේ මේ තාත්තා නංගිගේ මහප්පා ඒ කියන්නේ ලොකු තාත්තා නංගිගේ ලොකු අම්මා අපි දෙන්නම කියන්නේ එක විදිහට එහෙනම් මේ දෙන්න අතර ලොකු අම්මා මෙයාට කතා කරන්නේ කොහොමද නංගි කතා කරන්නේ ලොකු අම්මා කියලා හරිද ලොකු අම්මා කතා කරන්නේ නංගිට නංගි කියලා එහෙනම් කොහොමද කියන්නේ නිකම්ම දුව කියනවා නේ ඒ කියන්නේ ලොකු අම්මා කියන්නේ දුව කියලා නේ දුව කියනවා දුව පිය කියන්නේ දුව කියනවා නේද නේ ලොකු අම්මා කියන්නේ කොහොමද දුව කියලා හරිද එහෙනම් ලොකු අම්මාගේ දුව තමයි නේ මහප්පගේ පුතා තමයි මම මහප්පගේ දුව තමයි නංගි ලොකු අම්මගේ පුතා තමයි මම ලොකු අම්මා කියන්නේ මට කතා කරන්න විදිහ හොඳ ලොකු අම්මා නංගිට කතා කරන්නේ දුව කියලා හරිද පැහැදිලිද මහප්පා කියන්නේ ලොකු තාත්තට නේ තාත්තගේ අයියට කියන්නේ එතන බාප්පා කියන්නේ තාත්තගේ මල්ලිට තාත්තගේ මල්ලිට නේ එතකොට තාත්තගේ මල්ලිගේ බිරිඳට අපි කියන්නේ පුංචි අම්මා කියලා. නේ? පුංචි අම්මා. සමහර කෙනෝ පුංචි කියලා. පුංචි නෙවෙයි උත්තරේ හරියටම කියන්නේ මොකද්ද? පුංචි අම්මා කියලා. නේ? පුංචි නෙවෙයි. පුංචි කියන්නේ අර මොන හරි දෙයක් නේ දැන් මෙන්න මේකට වඩා මේ මේකට වඩා මේක පුංචි. අන්න පුංචි කියන්නේ මේකට පුංචි. මේකට පුංචි අම්මා කියන්නේ නැහැ නේ. නේද? එහෙනම් පුංචි අම්මා තමයි නිවැරදි භාවිතය. හරිද? නිවැරදි භාවිතය මොකද්ද? තාත්තගේ මල්ලිගේ බිරිඳට අපි කියන්නේ පුංචි අම්මා කියලා. හරි? එහෙනම් පිළිතුර මොකද්ද ලොකු අම්මා සහ දුව ලොකු අම්මා සහ දුව ඊට පස්සේ මෙන්න ගණිතේට කතාවක් තියෙනවා ගණිතේ බලන්නකෝ ඉන්නවා විරාජ් තාරක ඉන්නවා විරාජ් ඉන්නවා ධනේෂ් ඉන්නවා ඊට පස්සේ නෙත්සර ඉන්නවා හරිද හරි මේ හතර දෙනාම ගණිතයට එක වගේ දක්ෂයි කියලා හිතමුකෝ. මොන හතර දෙනාම එක වගේ දක්ෂයි කියලා අපි හිතමු. හරිද?
ඉරණි හැම කියලා නැහැ. ඒ මං හිතනවා හැම කියලා. ඔයත් හිතන්නේ හැම කියලා. හිතලා මෙන්න සමාන ඉරි 3ක් 4ක් ගහ ගන්නවා. ගහගෙන පුතේ මේ කියපු දේ අනුව අඩු වැඩි කරනවා. කොහොමද බලන්න? තාරක විරාජ්ජට වඩා තාරක විරාජ්ජට වඩා ගණිතේ දක්ෂයි. හා තාරක විරාජ්ජට වඩා දක්ෂ නම් චුට්ටක් යාව උඩට දාන්න. හරිද? ඊට පස්සේ කියනවා ධනේෂ් විරාජ්ජට වඩා දක්ෂයි. හරිද? ධනේෂ් විරාජ්ජට වඩා ගණිතේ දක්ෂ නැති නම් ධනේෂ් විරාජ්ජට විතර දක්ෂ නෑලු. හරිද? ධනේෂ් විරාජ්ජට තරම් දක්ෂ නැති වුණාට මෙච්චරට වඩා දක්ෂයි. තේරුණාද කියපදේ? ධනේෂ් විරාජ්ජට තරම් දක්ෂ නෑ. හරිද? එයා කොපි චුට්ටක් උසමේ නම් ධනේෂ්ට වඩා මෙයානේ වැඩ. මෙතනින් ඉඳ දැනට. හරිද? හරිද? හැබැයි ධනේෂ් විරාජ්ජට වඩා ගණිතේට දක්ෂ නැති නම් ධනේෂ් විරාජ්ජට තරම් ගණිතේට දක්ෂ නැති නමුත් මෙන්න පහල ඉන්නේ. නමුත් හැබැයි නෙත්සරට වඩා දක්ෂයි. ආ නෙත්සර ඉන්න ඊට වඩා අඩු වෙනවා. පැහැදිලි කියපොදී අන්න බලන්න. ලයික් කරනවා. තාරක විරාජ්ට වඩා ගණිතයට දක්ෂය. ධනේෂ් විරාජ්ට වඩා ගණිතයට දක්ෂ නැති. නමුත් නෙත්සරට වඩා දක්ෂය. නෙත්සරට වඩා දක්ෂයි. හරි. දැන් එහෙනම් අපෙන් අහන දේ මොකද්ද? ඒ අනුව ගණිතයට දක්වන දක්ෂතාව පිළිවෙලින් දැක්වෙන පිළිවෙලින් දැක්වෙන මොකද්ද? තාරක විරාජ් ධනේෂ් නෙත්සර මම ලියපු විදිය හරි. මේ විදියම තමයි. නේ? මේ විදියම තමයි. තාරක වැඩි දක්ෂයි, ඊළඟ මෙයා, ඊළඟ ධනේෂ්, ඊළඟ නෙත්සර. නෙත්සර තමයි ගණිතයට අඩුම දක්ෂතාවය පෙන්වන්නේ. පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. හරි. ඊළඟට බලන්න. කොට්ටාස ක්‍රීඩා තරඟ දහස්පතින්දා දවසක ආරම්භ කරන ලදී. දහස්පතින්දා දවසක කොට්ටාස ක්‍රීඩා තරඟ වුණා ආරම්භ කරා. දහස්පතින්දා. හරිද? දින 6ක් පුරා පැවතුණාලු. සඳුදා දිනේ 15ක පොහොයක් ඉදිරියට දුන්නා. දහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා කියනකොට ඔන්න සඳ දවසේ පොය දවසක්. ඉදා තරඟ පැවැත්ුනේ නැත. හරිද? පොය දින ඉදිරියට. ඒ අනුව ක්‍රීඩා තරඟ අවසන් වූ දවස කවද්ද? 1 2 3 4 මෙයා ගන්න බෑ. 5 6 දවස් 6ක් වෙන්න ඕනේ. හරිද? එතකොට සඳුදා බෑ අඟහරුවාදා බදාදා දවස් 6. ඔබේ පිළිතුර බදාදා විය යුතුයි. එයි. දහස්පතින්ද පටන් ගත්තා නම් හරිද දවස් 6ක් පැවැත්තුවා නම් සඳුදා පෝය නම් ඒක පැවැත්ුවේ නැත්තම් හරිද? පොයි දවස් කියලා නැහැ. අඟහරුවාද බදාද? 1 2 3 4 5 6 ඔන්න දවස් 6. එහෙනම් අවසන් වෙන්න ඕනේ කවදද? බදාදා. දාස්පද සිකුරාද සෙනසුරාද ඉරිදා සඳුද නැ අඟහරුවාද බදාද. බදාද තමයි අවසන් වෙන්න ඕනේ. අවසන් වෙන්න ඕනේ. රයිට්? ඔට්ටුයි. ඊළඟට යමු. පහත දක්වා ඇති මේ රූප දෙකේ මේ කොටු දැලේ ඇඳලා තියෙනවා A B C D කියලා E F G H කියලා ඍජු කෝණාශ්‍රයක් සහ සමචතුරස්‍රයක්. හරිද? ඒකේ එක පැත්තක දිග දිග හරිද දිග පළල දෙකක් තියෙනවනේ දිග මේ අතට පළල මේ අතට හරිද කොටු දැලේ ඇඳ ඇති ඍජු කෝණාශ්‍රයේ එක් පැත්තක දිග එක් පැත්තක දිග කොටු කීයද කියලා බලන්න 1 2 3 4 5 6 7 මේක 7ක් දිග ඍජු කෝණාශ්‍රය සමචතුරස්‍රයේ එක් පැත්තක දිග සමචතුරස්‍රයේ එක් පැත්තක දිග 1 2 3 රයිට් හරිද 3 දැන් අපෙන් අහනවා දිගට වඩා කොපමණ වැඩිද මේක මෙයාට වඩා කොපමණ වැඩිද ඉතින් 7ට 7 කියන්න 3ට වඩා කීයක් වැඩිද කීයද කීයද 7 3ට වඩා කීයක් වැඩිද ඍජු කෝණාශ්‍රයේ එක් පැත්තක දිග එක් පැත්තක දිග විතරයි අහන්නේ හොමේ එක් පැත්තක දිග සමචතුරස්‍රයේ එක් පැත්තක දිගට වඩා එක් පැත්තක දිග 3යිනේ 3ට වඩා 7 කොච්චර වැඩිද කියලා යන්නේ
කියද හතෙන් තුනක් ගියාම හතරයි පිළිතුර වෙනස හතරයි වෙනස හතරයි හරි ඊළඟට කරනවා ඒක ඒකෙන්න ඒ රූපෙන්න ඊහත කුටු ජාලය තුල ඇඳ ඇති රූප දෙකෙහි මුළු පරිමිතිය ඊහත කුටු ජාලය තුල ඇඳ ඇති රූප දෙකෙහි ඒ කියන්නේ ඍජු කෝණාත්‍රයේ සමචතුරස්‍රයේ රූප දෙකෙහි මුළු පරිමිතිය මේ දෙකම එකතු කරන්න. එතකොට මේ පැත්ත 7යි. මේ පැත්තත් 7යි. මේ පැත්ත 1 2 3 4යි. මේ පැත්තත් 4යි. මේකේ 3යි 3යි 3යි. හරිද? සමචතුරස්‍රයේ සමානයිනේ. එතකොට බලන්න 3 6 9 12. මේකේ 12යි. මේකේ 7යි 7යි. 14යි. 14යි 4යි. सेंटीमीटर तीस अहगण मेन कथा मुखा ඕනෑම මේ වගේ හැඩතලයක වටේ දිගට අපි කියන නම තමයි පරිමිතිය වෙන්නේ පරිමිතිය කියලා කියනවා මොකද කියන්නේ පරිමිතිය කියලා කියනවා හරිද වටේ දිගට අපි කියන නම තමයි පරිමිතිය වටේ දිගට කියනවා පරිමිතිය හරිද පරිමිතිය එහෙනම් මේකේ වටේ දිග තමයි මේකේ පරිමිතිය මේකේ වටේ දිග තමයි මේකේ පරිමිතිය කියන්නේ එතකොට මෙන්න පරිමිතිය වටේ දිග තුනේ හතරක් 12යි මෙන්න පරිමිතිය 22යි මුළු පරිමිතිය කියන්නේ මේ දෙකේම එකතු කරා 2 2 4යි 2 1 3යි 34යි සෙන්ටිමීටර වලින් සෙන්ටිමීටර වලින් තමයි අහලා තියෙන්නේ හරි 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 කවුද මෙතුජගේ ඇස්වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද නෑ නේ තියෙන කෑලි ගණන හරි චූටි චූටි ත්‍රිකෝණ ගණන ඔක්කොම කීයක් තියෙනද කියලා බලන්න ඕනම දෙයක් සමාන කොටස් වලට බෙදලා හරිද මේ භාග කියන්නේ එහෙම භාගයක් කියන්නේ භාගයක් හොදේ වචන දෙකක් තියෙනවා එකක් භාග අනිත් එක භාග හරිද භාග මේ දැන් අම්මා උයලා හරිද ඔයාලට කියනවා උණා උයපු එකෙන් භාගයක්ම කන්න කියලා භාගයක්ම එතකොට හරියටම අඩක් කන්න ඕනේ ඒ කියන්නේ උයපු ටික හරියට කොටස් දෙකකට බෙදලා හරියටම එයින් එක කොටසක් කන්න ඕනේ එතකොට භාගයක් කන්න පාන් ගෙඩියෙන් භාගයක් දෙකට කපලා හරියටම සමාන කොටස් දෙකකට කපලා එක කැල්ලක් භාගය හරිද භාගයක් කියන්නේ ඕනෑම දෙයක් සමාන කොටස් වැඩි ගානකට බෙදලා ඒකෙන් වෙන් කරගන්න කොටසට තමයි භාගයක් කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් කේක් ගෙඩියක් ගෙනල්ලා බෙදනවා හතරට. හරි සමාන වෙන්න ඕන. හරිද? දැන් මම මේක හරියට සමාන වෙන්දලා නැති නිසා සමානව පේන්නේ නැහැ. හරිද? හරියට සමාන වෙන්න ඕන. අක්කටයි මල්ලිටයි නේ අම්මටයි තාත්තටයි. සමානව කොටස්. එක්කෙනෙකුටවත් වැඩි නැහැ. හරිද? හරියට සමාන හරිද අපි සීනි කිලෝ එකක් ගත්තොත් මේ මේ දසල මිලයි සීනි ගන්න බෑ ඒ වුණාට ගත්තොත් හරිද හරිද සීනි කිලෝ ග්‍රෑම් එක කියන ග්‍රෑම් 1000ක් නේ ග්‍රෑම් 1000 හරියටම හතරට බෙදුවොත් ග්‍රෑම් 250ක් වෙනවනේ 250ක් වෙනවා එතකොට තමයි හරියටම බෙදුවා කියන්නේ හරිද හතරට බෙදුවම ග්‍රෑම් 250ක් වෙනවා අන්න හතරට එහෙනම් භාගයක් කියන්නේ ඕ හරිද භාගෙ නෙමෙයි මහ ප්‍රාණ භාගයක් කියන්නේ
ඕනෑම දෙයක් සමාන කොටස් 4කට බෙදලා 8කට බෙදලා 10කට බෙදලා 20කට බෙදලා 100කට බෙදලා ඕන තරම් කෑලි ගන්න. හැබැයි සමාන කොටස්. හරිද? සමාන කොටස්. බෙදලා ඒකෙන් වෙන් කරගන්න කොටස තමයි භාගයක් කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? හරියටම පැහැදිලි කරගන්න එක භාගය කියන්නේ හරියටම දෙකට බෙදලා කෑල්ලක්. දෙකට බෙදලා කෑල්ලක්. භාගය කියන්නේ සමාන කොටස් වලට බෙදලා ඒන් වෙන් කරගන්නා කොටස්. පැහැදිලිද? සමාන කොටස් වලට බෙදලා ඒන් වෙන් කරගන්නා කොටස තමයි භාගය කියන්නේ. රයිට්? හරි. දැන් එන හතරෙන් එකක් කියන්නේ පුතේ සමානම කොටස් හතරකට බෙදලා සමාන කොටස් හතරකට බෙදලා ඒන් වෙන් කරගන්නා කොටස තමයි හතරෙන් එක කියලා කියන්නේ. දැන් ඔහොම කතාවක් කිව්වට මේකේ තියෙන වෙන එකක්. මොකක්ද? ත්‍රිකෝණයක් තියෙනවා මේ ත්‍රිකෝණේ කෑලි ගොඩකට බෙදලා තියෙනවා හැබැයි සමාන කොටස් හරිද සමාන කොටස් හරිද මෙතුජ මේ ඔයා මේ වීඩියෝ එක ඔන් කරනවා ඔෆ් කරනවා එහෙම කරනකොට ඔයා මේ පාඩමේ නෙමෙයි ඉන්නේ මෙතුද හ්ම් ඊට මම මේක වාට කියලා දෙන්න ගියාම අනිත් අයගේ අවධානයත් පාඩමෙන් යනවා ඒ නිසා වීඩියෝ එක ඔන් කරනවා ඔෆ් කරනවා මේ ස්විච් එක ඔෆ් කරනවා ඔන් කරනවා වගේ එහෙම කරන්න එපා පුතේ. වාටයි පාඩු වෙනවා. වාට මේ කියලා දෙය තේරෙන්නේ නැහැ. වා අර ඒතකොට අවධානය දෙන්නවා අර ඕෆ් කරන ඕන් කරන එකටනේ. හරිද? මේක මම හැමදාම කියලා තියෙනවා. අනවශ්‍ය වැඩ කරොත් පාඩු වෙන තමන්ට. හරි. දැන් එතකොට ආයෙත් මට කියන්න ඕනේ. මොකද්ද? මේ ත්‍රිකෝණය සමාන කොටස් කීයකට බෙදලා තියෙනවද කියලා බලන්න. සමාන කොටස් කීයද? සමාන චූටි චූටි ත්‍රිකෝණ කොටස් කීයකට බෙදලා තියෙනවද බලන්න. සමාන කොටස් බෙදලා තියෙනවා. බලන්න කීයකට බෙදලා තියෙනවද කියලා. කියයකට බෙදලා තියෙනවා. Yes. 16කට. 16කට බෙදලා තියෙනවනේ. Good. හරි. කියයකට බෙදලා තියෙනවද? 16කට බෙදලා තියෙනවා. හරි. 16කට බෙදලා තියෙනවා. දැන් මේකෙන් හතරෙන් එකක් හොයන්න නම් අපි මොකද්ද කරන්නේ? මේ 16 හතරට බෙදලා ඒකෙන් එක කොටසක් ගන්නවා 16 හතරට බෙදනවා හරිද උසඳි 16 හතරට බෙදනවා 16 හතරට බෙදනවා දැන් හතරට බෙදුවාම එන පිළිතුර මොකද්ද 4 4 වාරයක් 4 16යි හරි ආවේ 4යි හතරෙන් බෙදලා මෙන්න හතර. ඒකෙන් තමයි මේ බෙදුවේ. උඩ එකෙන් ගුණ කරනවා. හතර වරක් 1. හතරයි. හතර වාරයක් 1. හතරයි. එහෙනම් මේ තියෙන කොටු 16න් හතරෙන් එකක් වෙන්න නම් හරියටම කොටු හතරක් පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණ 16න් ත්‍රිකෝණ හතරක් තමයි පාට වෙලා තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ එතකොට රූපය හතරෙන් එක් කොටසක් පාට කිරීම සඳහා තව කුඩා ත්‍රිකෝණ කීයක් පාට කර යුතුද? හතරෙන් එකක් කියන්නේ ත්‍රිකෝණ හතරයි. දැන් දෙකක් පාට කරලා තියෙනවා. තව දෙකක් පාට කරා නම් හතරෙන් එකයි. කියපදේ තේරුණාද? කියපදේ තේරුණාද? තේරුණාද පුතේ? තේරුණේ නැහැ. මම ඉන්න බලන්න. හරි. මට කියන්න තේරුණාද කියලා ඒ කියාපු දේ? බාගතාම කළා නෑනේ හරියට කියන්න තේරුණා ටීචර් තේරුණා ටීචර් ඔව් අගස්සි තේරුණා තව ඉන්නවද තේරුණ නැති අය ඉන්නවද තේරුණ නැති අය තුවන්ස තේරුණාද ඔව් තේරුණා සර් උසදි තේරුණේ නෑ තේරුණා සර් තේරුණේ අරයි මං කියලා දෙන්න අහගන්නකෝ ආයි තරම් නෑ පුතේ මේක එක සැරින් තේරෙන්නේ නෑ කොහොමද මොකද මම පිටාලා මේ භාග පාඩම කලින් කරලා නැහනේ හරිද මේ මේ විදියට කරලා නැහනේ ඒකයි ඒ කියන්නේ මේකයි මම කිව්වා භාගය කියන්නේ දෙකක් භාගය කියන්නේ දෙකක් භාගය කියන්නේ හරියටම දෙකට කපලා අපිට පාංගි දිගරන් දෙකට කපලා කෑල්ලක් ගත්තම භාගය හරිද භාගය කියන්නේ ඕනම දෙයක් සමාන කොටස් වලට බෙදලා සමාන කොටස් දැන් මම මේ ඒ ගිරිය කරගෙන හතරට බෙදලා ඒකෙන් එක කොටසක් ගත්තම අපි කියනවා හතරෙන් එකයි. හරි භාගය. ඒකෙන් දෙකක් ගත්තොත්ින් කියනවා හතරෙන් දෙකයි කියලා. ඒත් භාගය.
හරිද භාගය මොකද ඒකෙන් කැරි 3ක් ගත්තමත් අපි කියනවා 4න් 3යි ඒකත් භාගය හරි දැන් අපි අහන්නේ 4න් 1 ගැන මේ තියෙන ත්‍රිකෝණය කුඩා ත්‍රිකෝණ 16කට බෙදලා තියෙනවා ගණන් කරලා බලන්න ආපහු 16කට බෙදලා තියෙනවා ත්‍රිකෝණ 16කට බෙදලා තියෙනවා හරි 16කට බෙදලා තියෙනවා ඒ 16ෙන් හතරෙන් එකක් තමයි අපෙන් අහන්නේ 16ක් තියෙනවා 16 ගොඩවල් හතරකට බෙදන්න හතරට බෙදන්න කියන්නේ මේ හතරෙන් බෙදන්න ඔන්න හතරෙන් බෙදුවා මේ හතරෙන් තමයි මේ බෙදුවේ ගොඩවල් හතරකට දැන් මේ 16 බෙදන්න ඕනේ බෙදුවා බෙදුවාම එනවා හතරක් 16 ඇතුලේ හතරේ ගොඩවල් හතරක් තියෙනවා හතරක් හතර 16යි අඩු කරාම බිඳුවක් හරිද එතකොට හතරට බෙදුවාම හතරට බෙදුවාම ඔන්න අහගන්න හරිද හතරට බෙදුවාම එකක් තමයි හතර කියන්නේ හතර 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 හරිද හතර 8 12 16 හතර 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 8 12 16 හරිද එතකොට හතරෙන් එකක් කියන්නේ හතරෙන් එකක් කියන්නේ හතරයි අර 16යි ත්‍රිකෝණ 16ක් තියෙනවනේ ඒ 16න් හතරට බෙදලා එක පංගුවක් කියන්නේ කීයද හතරයි 16 හතරට බෙදුවම එක කෑල්ල කෑලි හතරක් වෙනවා හරිද කොටස් හතරක් තමයි හතරෙන් පංගුවක් කියන්නේ එතකොට උඩ තියෙන සංඛ්‍යාව කියන්නේ හතරෙන් එකක් නේ ඉතින් හතරෙන් එකක් කියන්නේ හතරනේ හතරෙන් හතරෙන් එකක් කියන්නේ හතරනේ මේ 16 හතරට බෙදලා එක කොටසක් ගත්තොත් එතන තියෙන්නේ හතරයි ඒක තමයි මේ හතර කියන්නේ. හරි? එතකොට මේකේ තියනවා 16ක්. 16න් හතරෙන් එකක් වෙන්න නම් ත්‍රිකෝණ හතරක් පාට කරලා තියෙන්න ඕන. දැන් පාට කරලා තියෙන්නේ කෑලි දෙකයි, ත්‍රිකෝණ දෙකයි. එහෙනම් දෙකක් පාට කරලා තියෙනවා හතරක් වෙන්න තව දෙකක් පාට කරන්න ඕන. පැහැදිලිද? දැන් හරිද? එනං පිළිතුර 3යි ඒ කියන්නේ 3 වෙනි පිළිතුර කොටස් දෙකක් ඕනේ තව පාඩක කරන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ මේකේ තියෙනවා අකුරු ටිකක්. මොනවද තියෙන්නේ? M N O P Q R. M N O P Q R. මේ N M N O P Q R කියලා මේකේ තියෙනවා. නේ? विरुद्ध 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 विधि बला Q අකුර තියෙන්න බෑ. හරිද? Q අකුර බෑ. ඇයි? Q අකුර වෙන පැත්තක තියෙනවා. හරිද? P අකුර මෙහෙම තියෙනවා නම් මේ පැත්තේ තියෙන්න ඕන එකනේ අපෙන් අහන්නේ. විරුද්ධ පැත්තේ තියෙන එක තමයි අපෙන් අහන්නේ. හරිද? Q තියෙන්න බෑ. මොකද මේකේ Q තියෙනවා මේ P අකුරට. Q මෙතන තියෙනවා ඒක ගන්න බෑ. විරුද්ධ පැත්තේ නෙවෙයි සයිඩ් එකෙන් තියෙන්නේ. ඒකයි එතන. O අකුර ගන්නත් බෑ. හරිද? ඒකත් අයින් කරනවා. හරිද ඊට පස්සේ තියෙනවා මෙතන p තුන්වෙනි එකෙත් p එකේ තියෙනවානේ q ගන්න බෑ ඒකත් කපලා දානවා r ගන්නත් බෑ හරිද මොකද r උත් තියෙන විරුද්ධ පැත්තේ නෙමෙයි හරිද ඊට පස්සේ o අකුර ගමු o අකුරට විරුද්ධ පැත්තේ n තියෙන්න බෑ එහෙනම් M අක් O අකුර විරුද්ධ පැත්තේ M තියෙන්නත් බෑ. හරිද? එහෙම තියෙන්නත් බෑ. ඔන්න බලන්න දැන් මේ වැඩි නැති වෙච්ච අකුර. හරිද? P අකුරට Q තියෙන්න බෑ. හරිද? M තියෙන්න බෑ. හරිද? M තියෙන්න බෑ. P අකුරට. හරිද? නෑ. P අකුරට O තියෙන්න බෑ. P අකුරට R තියෙන්න බෑ. හරිද? ආයි මම කියන්නම්.
N M හරිද Q O R තුනම තියෙන්න බෑ හරිද මෙතනත් O තියෙනවනේ හරිද මෙතනත් O තියෙනවනේ O අකුරට විරුද්ධ පැත්තේ හරිද N තියෙන්න බෑ ඒ කියන්නේ මෙන්න O අකුර මෙතන තියෙනවා P ට විරුද්ධව තියෙන්නත් බෑ හරිද O අකුර N තියෙන්නත් බෑ හරිද O අකුරට M තියෙන්නත් බෑ හරිද දැන් එහෙනම් මෙතන තියෙනවා අකුරු 1 2 3 4 5 හරිද P අකුරට O තියෙන්න බෑ කිව්වනේ හරිද ඊට පස්සේ P අකුරට R තියෙන්නත් බෑනේ හරිද P අකුරට Q තියෙන්නත් බෑනේ එහෙනම් මෙන්න මේ දෙකෙන් හරිද O අකුරට විරුද්ධව තියෙන්නත් බෑ M අකුර විරුද්ධව තියෙන්නත් බෑ O අකුරට හරිද එහෙනම් මොකද්ද තියෙන්න ඕන මොකද්ද තියෙන්න ඕන බලන්න ආපහු මොන මං ආපහු ලියලා පෙන්නන්න මෙහෙම ලියලා කරන ක්‍රමයක් තියෙනවා ඒක මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ මං ඒ තව ක්‍රමයක් ලියලා කියන්නේ ඔන්න බලන්න M N O P O Q P Q R හරිද ඔව් මේකේ සමාන සමානේව ව්‍යාකරණය හරිද සමාන සමාන ඔන්න බලන්න Q ට Q P ට P හරිද එතකොට මේකේ තියෙන Q ට R නේ O ට R හරිද O ට R මේකේ O ට O හරිද හැබැයි මේ ක්‍රමයේදී ගන්න බෑ මොකද මේ එන්න අකුරට මේක යා කරනවද මේක යා කරනවද කියලා අපි හිතා ගන්න ඕනේ හරිද ඒ නිසා තමයි මම අර විදිහට කිව්වේ හරිද ඒ නිසා තමයි මම කිව්වේ P ට විරුද්ධව නෑ O ට විරුද්ධව මොනවද බැරි O ට විරුද්ධව මෙහෙම තියෙන්න බෑ ඒ කියන්නේ මේ දෙන්න මෙහෙම තියන්න බෑ හරිද මොකද්ද M ඕට විරුද්ධව එන් තියන්න බෑ හරිද එහෙම තියෙන්නේ නැහැ ඊට පස්සේ ඕට විරුද්ධව p තියෙන්නේ නැහැ අයි මේ මෙතන දෙවෙනි එකේ හොඳේ p ට විරුද්ධව තියෙන්න බෑනේ මේකේ ඕට විරුද්ධව m තියෙන්නේ නැහැ n තියෙන්නේ නැහැ ඕට විරුද්ධව p තියෙන්නේ නැහැ ඕට විරුද්ධව q තියෙන්නේ නැහැ ඕට විරුද්ධව q තියෙන්නේ නැහැ හරිද දැන් බලන්න 1 2 3 4 හරිද මේකයි 5 එහෙනම් මොකද්ද තියෙන්න ඕනේ මේව තියෙන්නේ නැහැ ඈ මොකද්ද තියෙන්න ඕනේ 1 2 3 4 හරිද ඕට විරුද්ධව මේ 4ම නැහැ හරිද එතකොට 1 2 3 4 ඕයි 5යි නේ 5යි මේ 1 2 3 4 5යි 6යි මොකද්ද එහෙනම් තියෙන්න ඕනේ ඉතුරුලා තියෙන්නේ මොකද්ද ඈ මොකද්ද තියෙන්න ඕනේ තව එකයි තියෙන්නේ මොකක් හරි R මොකක්ද තියෙන්නේ R එතකොට T ට විරුද්ධව තියන්න වෙන්නේ R හරිද P ට විරුද්ධව තියන්න වෙන්නේ R එතකොට එනවද නෑනේ එන්නේ නෑනේ ඇයි මෙතන P ට විරුද්ධව අපි කිව්වනේ එන්නේ නෑ කියලා එහෙම එන්න පුළුවන්ද? දැනේ දැන් එහෙනම් මොකද්ද මෙතන අඩුව එක තියෙන්නේ? මොකද්ද අඩුව එක තියෙන්නේ? දැන් මොකද්ද අපිට අඩුව එක තියෙන්නේ? ඕට විරුද්ධව m එන්නෙත් නැත්තම්. ඕට විරුද්ධව n එන්නෙත් නැත්තම්. හරිද? ඕට විරුද්ධව p එන්නෙත් නැත්තම්. හරිද? ඒතකොට p අපිට ඕන p නේ. හරිද? අපිට ඕන p නේ. පීට විරුද්ධව එන O එන්නෙත් නැහැ. මොන බලන්න. දැන් මේකෙන් දාගන්න. පීට විරුද්ධව O එන්නෙත් නැත. පීට විරුද්ධව Q එන්නෙත් නැත. හරිද? පීට විරුද්ධව R එන්නෙත් නැත. හරිද? ඊට පස්සේ පීට විරුද්ධව
නැහැ. එන්ට විරුද්ධව ඕන් නෙත් නැත. එන්ට විරුද්ධව ඕන් නෙත් නැත. හරිද? එන්ට විරුද්ධව. එන්ට විරුද්ධව ඕන් නෙත් නැත. එහෙනම් මේ දෙන්නගෙන් කවුද එන්නේ කියලායි දැන් බලන්න. හරිද? ඕට විරුද්ධව එම් එන්නේ නැත්තම් පීට විරුද්ධව එම් එන්න පුළුවන් නේ? ඔන්න බලන්න. පීට විරුද්ධව එන්න එන්න පුළුවන් නේ? දැන් මෙතන තියෙන ඒ වයින් එන් එන් දෙකම තියෙන. මොකක්ද එන්නේ එතකොට? පීට විරුද්ධව. එම්. මොකක්ද එන්නේ? එම්. හරිද? මේවා යවුන නැහැ මේ පීට විරුද්ධව ඕ නැත. පීට විරුද්ධව ඕ නැහැ. පීට විරුද්ධව කියු නැහැ. පීට විරුද්ධව ආර් නැහැ. ඕට විරුද්ධව p නෑ හරිද ඕට විරුද්ධව p නෑනේ පිට o n නෑ ඊට පස්සේ පිට විරුද්ධව නෑ ඕට විරුද්ධව q වෙන්නෙත් නෑ හරිද එහෙනම් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ පිට විරුද්ධව m මොකක්ද ඇවිල්ලා තියෙන්නේ පිට විරුද්ධව m इलाक ओ हतर तीन पलवीन मूल उत्तरी गाँव मेक देख इतना एक इलाकवा देवन इलाक हतर इलाक तुंगुने देवन इलाक देवन इलाक अट्ट पलवीन गाने मम्मी बल एक तुंगुने बैने बैने देवन इलाक हतर इलाक තුංගුනේ දෙවෙනි ඉලක්කම හතරවෙනි ඉලක්කමෙන් තුංගුනේ කි නෑනේ එහෙම එන්නේ නැහැ එහෙනම් අපි ඒක ඇතරින් බලමු අපි දෙවෙනි එක අරගෙන බලමු 4632 අපි ඒකත් අරගෙන බලමු බලන්න කල හතරවෙනි ඉලක්කම පළවෙනි ඉලක්කමෙන් අර්ධය හතරවෙනි ඉලක්කම කියන්නේ 2 පළවෙනි ඉලක්කම කියන්නේ 4 4න් භාගය. අර්ධය කියන්නේ භාගයනේ. ඒක 6. ඊට පස්සේ කියනවා දෙවෙනි ඉලක්කම. තුන්වෙනි ඉලක්කම මෙන් තුන් ගුණයක්. හරිද? දෙවෙනි ඉලක්කම 4 වෙනි ඉලක්කම වගේ තුන් ගුණයක්. හරිනේ? දෙවරක් 3 6යි. ඒක හරි. හරිද? ඊට පස්සේ කියනවා තුන්වෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කමෙන් අර්ධයයි. හරි 6න් භාගය. හරි. උත්තරය දෙවෙනි එක. හරිද? 4632. හරි. වැඩි වෙලා ගන්න ඉක්මනින් ඉවර කරනවා. පරක් වුණාම නිදිමත එන්නේ නැහැ හොඳේ. මොකද දැන් අපි පහේ පන්තියේ ඉන්නේ. දැන් ලොකුයි ඉස්සරට වඩා. හරිද? හරි. ඊළඟට බලන්න මේ ප්‍රස්තාරයේ දැක්වෙන දේවල් ගැන අහනවා. අපෙන් බලන්න. 1 2 3 4 5 කියලා ශ්‍රේණි පහ. 5 10 15 20 25 30 35. හරිද? ඉස්සරහට ගිහලා තියෙනවා. මේ ප්‍රස්තාරයේ එක්තරා පාසලක ශ්‍රේණිවල සිටින සිසුන් පිළිබඳ තොරතුරු දැක්වෙනවලු. එම පාසලේ පස්සන ශ්‍රේණියේ සිටින සිසුන් සංඛ්‍යාව මෙන් දෙගුණයකට 10ක් අඩුවෙන්. පස්සන ශ්‍රේණියේ ඉන්න ගාන හොයාගන්න ඉස්සෙල්ලා. පස්සන ශ්‍රේණියේ ඉන්නවා සිසුන් 20ක් වඩා. ඒ කියන්නේ දෙගුණයකට දෙගුණය කියන්නේ 20යි 20යි 40යි 40කට 10ක් අඩුවෙන් 10ක් අඩුවෙන් හරිද මේක දෙගුණයනේ දෙකක් එක්කලා 40යි 30යි එහෙනම් 30ක් ඉන්නේ මොන ශ්‍රේණියද කියලා බලන්න 30ක් ඉන්නේ මොන ශ්‍රේණියද දෙගුණයකට 20යි 20යි ඉන්නවා එතකොට 40යි දෙගුණය 40න් 10ක් අඩු කරාම 30යි 30ක් ඉන්නේ මොන ශ්‍රේණියද දෙක ශ්‍රේණිය මොන ශ්‍රේණියද කියන්න මොන ශ්‍රේණියද
දෙක ශ්‍රේණි. හරි. ඊළඟ එක. මේ ඝන වස්තු දෙකක් තියෙනවා. පළවෙනි එක සිලින්දරය. සිලින්දරයක මුහුණක් 1යි 2යි. මේක මුහුණක් නෙවෙයි වක්‍ර පෘෂ්ඨයක් මතු පිටක්. හරිද? මේ දෙක තමයි මුහුණක් දෙක. හරිද? වෘත්තාකාර මුහුණක් දෙකයි. මේක චතුස්තලය 1යි 2යි 3යි 4යි. චතුස්තලයේ මුහුණක් 4යි. මේකේ 2යි මේකේ 4යි. හරිද? වැරදි ප්‍රකාශය අපෙන් අහන්න. වැරදි ප්‍රකාශය. හරිද? මුහුණක් ගණනේ වෙනස දෙකකි. මුහුණක් ගණනේ වෙනස දෙකකි. මුහුණක් ගණන. හරිද? වෙනස දෙකයි. බලන්න හරිද කියලා? මේකේ මුහුණක් දෙකයි මේකේ මුහුණක් 4යි. වෙනස දෙකයි. ඒක වැරදි නෑ. ඒක හරි. ශීර්ෂ ගණනේ එකතුව 4කි. ශීර්ෂ ගණනේ එකතුව 1යි 2යි 3යි 4යි මේකේ ශීර්ෂ නැහෙනේ 4කි. ඒකත් හරි වගේ. හරි. තුන්වෙනි එක ධාර ගණනේ එකතුව 10කි. බලන්න ධාර මේ රේඛා අධාර කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි වක්‍ර රේඛා 2යි වක්‍ර ධාර 2යි හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8 නෙමෙයි මේගොල්ලෝ කියන්නේ 10යි කියන්නේ. නේ තියෙන්නේ 8යි. එහෙනම් තුන්වෙනි පිළිතුර තමයි වැරදි එක. තුන්වෙනි පිළිතුර තමයි වැරදි එක. රයිට්? තුන්වෙනි පිළිතුර වැරදි. ඊළඟට යමු. සමමිතික රේඛා. සමමිතිය කියන්නේ හරිද? සමමිතිය කියන්නේ එක මත එක සමපාත වෙන විදියට මතු පිට එක පැත්ත එක වැටෙන විදියට හරිද? මම මේ කොලේ ගත්තම මේක ඍජු කෝණාශ්‍රය. හරිද? මාව පේන්න ඕනේ නැහැ. මේක හරියට දෙකට මැදින් නැව්වහම ඔන්න එක මත එක වැටුණා. හරිද? එක මත එක වැටුණා. ඒකෝ තමයි කියන්නේ සමමිතිකයි කියලා. මින්ම සමානයි. මේ පිටුවයි සමානයි. එතකොට ඒකයි සමමිතිය කියන්නේ. හරි. එතකොට දැන් මේකේ තියෙන පින්තූර වලින් පුතේ මේකේ තියෙන පින්තූර වලින් අපි අහනවා වැඩිම සමමිතික රේඛා ප්‍රමාණයක් අඳින්න පුළුවන් ඇඳපු එක මොකක්ද කියලා. හරිද? දැන් වෘත්තය ගත්තොත් මෙන්න අඳින්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි ඔහොම කෙලවරක් නැතුව අඳින්න පුළුවන්. හරිද? මේකේ සමමිතික රේඛා අපි කියනවා අනන්තයි. 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 අනන්තය කියලා කියනවා. නිමාවක් නැහැ. අප්‍රමාණයි කියලා කියනවා. හැබැයි මේ තරුවේ තරුවේ පුළුවන් කීයද? 1යි 2යි 3යි හරිද? 4යි 5යි 6යි මේ රූපේ මේකේ 1යි 2යි ඔච්චරයි හරිද? එහෙනම් අනන්තයක් තියෙන්නේ මේකේ වෘත්තය තමයි අපේ පිළිතුර වැඩිම ගණනක් ඇඳින්න පුළුවන් පිළිතුර අංක 2 පිළිතුර අංක 2 පහතදී වාක්‍ය පහතදීලද වාක්‍ය නිවැරදිව ලියා ඇති වාක්‍ය තෝරන්න. හා ධෛර්යවන්ත වැඩ කරන්න. ඒක වැරදි. ධෛර්යවන්තව වැඩ කරන්න වැඩේ හදන්න. ඒකත් වැරදි. හරිද? එහෙනම් ධෛර්යවත්ව වැඩ කරන්න නිවැරදිව තියෙන්නේ තුන්වෙනි වාක්‍ය. නිවැරදිව තියෙන්නේ තුන්වෙනි වාක්‍ය. රයිට්. වෛද්‍යවරයා මට බෙහෙත් දුන්නා. අසනීපුණාම බෙහෙත් දෙනවනේ. බෙහෙත් දුන්නේ කොහමද? උදේ දෙකයි හවස දෙකයි කියලා පෙති බොන්න දුන්නා. හරිද? උදේ දෙකයි හවස දෙකයි බොන්න දුන්නා. එතකොට මට දුන්නලු බෙහෙත් පෙති 52ක්. සෝරි 55. 55ක්. බෙහෙත් පෙති 55ක් දුන්නා. 55ක් දුන්නා. හරිද? මේ 55 එතකොට මම බොන්න ඕන උදේ දෙකයි හවස දෙකයි. එතකොට දවසට බොන්න තියෙන 4. බලන්න වරකට පෙති දෙක බැගින් උදේ සවස කෑමට පෙර ගන්න කියලා කිව්වා. කෑමට පෙර හරි පසු හරි කොහොම හරි වොන්න තියෙන දෙක දෙකනේ එක සැරේකට. එතකොට දවසටම උදේ එකයි හවස එකයි නะ. දවසට දෙකයි. දෙකයි දෙකයි 4යි. දවසට 4ක් බොන්න ඕනේ. එහෙනම් මේක ඇතුලේ 4ෙන් බෙදුවොත් ඒ කියන්නේ 4ක් කියන්නේ එක දවසක්. 4ක් කියන්නේ එක දවසක්. හරි? 4ක් කියන්නේ එක දවසක්. අපි මේක 4ට බෙදුවා. බෙදුවාම ඕම් බලන්න 1යි. 1 වරක් 4. හරිද? 4යි. 15යි. හරිද? 4 වාර 3 12යි. හරිද? ඉතුරු වෙනවා තව 3ක්. නේ? 3ක්. එතකොට දැන් අපෙන් අහනවා එම පෙති ගණන සම්පූර්ණ දින කීයකට? සම්පූර්ණ දින කීයකටද කියලා අහන්න.
තුනක් ඉතුරු වුණොත් තව එකක් ඕන සම්පූර්ණ දිනයක් වෙන්න. හරිද? බලන්න 5ට 4 1යි 1වරක් 4 4යි 5ෙන් 4ක් 1යි මේ 5 ගත්තා 15ට 4වරක් 3යි 3වරක් 4 12යි 5ෙන් 2ක් 3ක් ඉතුරු වෙනවා. එතකොට මේක සම්පූර්ණ දිනයකට මදි. සම්පූර්ණ දිනයක් නම් තව පෙත්ති දෙකක් ඕන වෙනවා. නේ? තව පෙත්තක් ඕන වෙනවා. තව පෙත්තක් ඕන වෙනවා. එහෙනම් මේක හරියන්නේ සම්පූර්ණ දින 13කට සම්පූර්ණ දින 13කට තමයි මුත්තේ මේක හරියන්නේ. බිත්තු. හරි? උත්තරේ 2. මේ කොටුව තුල ඇති මේ සංකේත සියල්ලම හරිද? භාවිතා කරලා හදන්න පුළුවන් පින්තූරේ. හරි සරලයි. මොකද්ද? ඔළුව තියෙනවා මේකේ අත් දෙක නැහැ. හරිද? ඊට පස්සේ මේ මේකේ ඔළුව තියෙනවා බෙල්ල නැහැ. හරිද? සමචතුරස්‍රය නැහැ. හරිද? එහෙනම් බලන්න මොකද්ද හරියන්නේ කියලා. 1ද 2ද 3ද? කියන්න මට. 1ද 2ද 3ද? 2. ඈ? 2. 2 සර්. 2. 2 සර්. 2. ඇයි තුන්වෙනි එක ගන්න බැරි? තුන්වෙනිකේ බෙල්ලට දාපු එක තව සමචතුරස්‍රයක් තියෙනවනේ. එතකොට එක වැඩි. සමචතුරස්‍ර එකයිනේ තියෙන්නේ. පිළිතුර අංක 2. පිළිතුර අංක 2. ඊට පස්සේ ඡේදයක් දීලා තියෙනවා. උන බලන්න. දෙදවසක්ම අපි ඔරු කබලේ කබල. හරිද? පළුදු තැන් පළුදු වෙලා. තැන් වලට පිළියම් කලෙමු. ඔරුව ගොඩට ඇද මුනින්නවා. එහි පලින් පළව පලින් පළ කියන්නේ තැනින් තැන කියන එක සිදුරු අසා පොල් කොහු ඔබ අර සිදුරු වලට පොල් කොහු දාලා කොහොල්ලෑ කොහොල්ලෑ ගන්න අර කොහෙන්ද කොස් ගහන්නේ කොහොල්ලෑ ගා අනතුරුව දුම්මල කුඩු දා පිලිස්සුවලු පිලිස්සුවලු මේක අර දුම්මල කුඩු දාලා පිලිස්සුවලු එතකොට අර සිදුරු වැහිලා තියෙනවා කොහොල්ල නිසා වතුර ඇතුළට කාන්දු වෙන්නේ නැහැ හරිද ඒක නෙවෙයි අපෙන් අහන්නේ හානි වූ යන පදයේ ඡේදයේ සඳහන් වෙන්නේ කොහොමද? පළුදු පිළියම් කබලේ. හානි වෙලා. මොකද කියන්නේ? පළුදු? පළුදු වෙලා. Yes, very good. Very good. හරිද? පළුදු කියන්නේ හානි වුණා කියන එක. නේ අර මැණික් ගල් එහෙම පළුදු වුණා කියලා කියන්නේ ඔය රත්නපුර පැත්තේ ආ ඉන්නවා නම් දන්නවා. නේ මැණික් ගල් එහෙම චුට්ටක් ඩැමේජ් වෙලා නම් අපි කියනවා ඒක පළුදු වෙලා කියන වටිනාකම අඩු වෙන දේ. හරි. කොස්කසින් ලබා ගන්නා දෙයක් ඡේදයෙන් කියවේ මොකද්ද? කොහොල්ල 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 මොනද? කොහොල්ල. හරි. ඊළඟ එකට යනවා. ඊළඟ එකේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. කොහොල්ල. වෙලාව තියෙනවා මෙන්න මේ ඔරලෝසුවේ. මේ ඔරලෝසුවේ වෙලාව බැලුවාම අපිට පේනවා වෙලාව 7:05 මිනිත්තු 35. 7:05 මිනිත්තු 35. හරිද? දැන් මේ අවුරුදුස්සයක්ක විස්තර තමයි දෙන්න හදන්නේ. 7:35ට තමයි ආරම්භ කළ තියෙන්නේ. විනාඩි 20ක කාලයක් දජ එසවීමට කොඩිය ඔසවන්න විනාඩි 20ක් ගියා. එහෙනම් මේකට විනාඩි 20ක් එකතු කරනවා. ඊයේ එතකොට 5යි 5යි 7යි. හරි. 7යි 55යි. හරිද? 35ට 45 55. හරි. විනාඩි 20ක් ගියා. පළමු තරංගය මිනිත්තු 15කදී නිම විය. පළමු තරංගය මිනිත්තු 15කදී නිම වුණා. එහෙනම් පළමු තරංගය මිනිත්තු 15කදී නිම වුණා නම් මේ ටික 5යි 5යි 10යි 1ක් ඉතිරි 5යි 1යි 6යි 6යි 1යි 7යි. 7යි 70ට ඉවර වෙලා තියෙනවා. මොකක්ද මුලේ? ඒ 7යි 70යි කියලා වෙලාවක් කියනවද? නෑ නේ. 7යි 70ක් කියන්නේ නෑ. හේතුව තමයි පුතේ මිනිත්තු 60කට වැඩි නම් ඒක පැයක් කරගන්න ඕනේ. දැන් මේ 70න් 60ක් අයින් කරගන්නවා. 60ක් අයින් කරගත්තම ඉතුරු වෙන්නේ කීයද? 60ක් අයින් කරගත්තම 70න් කීයද ඉතුරු වෙන්නේ? මිනිත්තු 10යි. අපි අර අයින් කරගත්තු මිනිත්තු 60 පැයක් විදිහට කළා මෙයාට දෙනවා. එහෙනම් 7ට මේ 61ක් වෙනවනේ. 60 කියන එක පැය එකක් වෙනවනේ. ඒතකොට මෙයාට දුන්නා 8යි. 8යි 10යි තමයි ඕ පළමු තරංගයේ නිම වී මිනිත්තු 15ක ඔව් මිනිත්තු 15කින් මේ ඉවර වුණාලු. පළමු තරංගයේ මිනිත්තු 15ක කාලෙදී නිමේ. පළමු තරංගයේ නිම වී මිනිත්තු 5කට පසුව. මිනිත්තු 5ක් හිටියා නිකන් ඉන්ටර්වල් එකක් වගේ. එතකොට 8යි 15යි. දෙවන තරංගය ආරම්භ වෙයි. දෙවන තරංගය ආරම්භ වූ වේලාව රෝස් මූණක් අතරින් තෝරන්න. 8යි 15. පිළිතුරු අංක
තුන පිළිතුරු අංක තුන පිළිතුරු අංක තුන yes තුන ඊළඟට මේකේ කියනවා ලීටර 5යි ලීටර 8යි තියෙන භාජන දෙකක් දීලා අපිට කියනවා ජලය ලීටර 7ක් මැන ගන්න කියලා ජලය ලීටර 7ක් ජලය කොහේ හරි තියෙන්නේ මේකේ ජලය තියෙනවා කියලා නැහැ හරිද මේකේ ජලය තියෙනවා කියලා නැහැ නේ මොන කොහේ හරි ජලය ඇති අපි එතනින් ජලය අරගෙන මේක මනින්න ඕනේ එතකොට පළවෙනි එකේ ලීටර 5යි දෙවෙනි එකේ ලීටර 8යි දාන්න පුළුවන් හරිද දැන් අපිට මේක මැන ගන්න පුළුවන්ද බැරිද ඔයාලා මට කියන්න කතා කරන්නේ මයික් ඔෆ් කරලා නෙවෙයි තින්නේ දැන් ඔන් කරලානේ තියෙන්නේ කියන්න මට මැන ගන්න පුළුවන්ද බැරිද නොහැකිය නොහැකිය හැකිය කියන අය ඉන්නවද හැකිය කියන අය ඉන්නවද ඔව් කියන්නේ ඉතින් ඔව් පුළුවන් අය ඉන්නවද කො කතා කරන්නේ නොහැකිය නොහැකිය හා බලමු එහෙනම් ඔන්න දැන් අපි මෙහෙම කරමු පළවෙනි භාජනයේට හරිද අපි මේකට 8ක් ඉස්සෙල්ලා මැනගමු හරිද 8ක් මැනගෙන ඔන්න 8ක් ගත්තා ඒ 8ෙන් 5ක් දානවා මේකට හරිද 8ෙන් 5ක් දානවා මේකට ඔන්න 5ක් දැම්මා හරිද 8ෙන් 5ක් දැම්මා මේකට දැන් මේක ඇතුළේ ඉතුරුනේ කීයද 3යි හරිද 3ක් ඉතුරුනා ඊට පස්සේ ඒ 3 හරිද ඒ 3 දැන් අපි අරගෙන ඉතුරු ටික අයින් කරන්න දැන් මේකේ 8ක් තිබුණා ඒකෙන් 5ක් මේකට දැම්මම මේකේ 3ක් තිබුණා මේ තියෙන 5 දැන් අපි අයින් කරන්න ඕනේ 5 පැත්තකට දැම්මම හරිද 5 අයින් කළා 5 භාජනයේට අර 3 දැම්මා දැන් මේකේ තියෙන්නේ 3යි හරිද මේකේ තියෙන්නේ 3යි හරිද ඔන්න කරපු දේ බලන්න 8ක් දැම්මා 8ෙන් 5ක් මේකට දැම්මා හරිද ඒ 5 අයින් කරලා ඉතිරි 3 ආපහු මේකට දැම්මා හරිද ඉතින් තුන මේකට දැම්ම. දැන් මේකේ තමයි 3ක් තියෙන්නේ. හරිද? එතකොට ඒ 3 දැන් අපි දානවා මේ 8 එකට. ඒ 3 දානවා 8 එකට. හරි? 8 එකට දැම්ම. දැන් මේකේ නැහැ. හරිද? හරිනේ? එතකොට 3යි. දැන් මේකට තව කීයක් දාන්න පුළුවන්ද? දැන් මේකේ 3යිනේ තියෙන්නේ. මේකෙන් 5ක් දාන්න පුළුවන්. නෑ. වැරදුනා නේ. මෙන්න බලන්න. මේකට 5ක් දාලා මේකට 5ක් දාලා පුළුවන් කියලා බලන්න. මේකට පහක් දාලා ඒක මේකට දාන්න. මේක දැන් 5යි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මොනින් බෑනේ? නොහැකිනේ? අමාරු වෙ නේද? බලන්න බලන්න පුළුවන්ද කියලා? බෑනේ. බෑ. ඕන බලන්න. අපි නිකන් දාලා බලමු. හරිද? ආයිත් මනින්න බලන්න. හරිද? 5 1යි මගේ මාකර එකත් ලියෙන්නේ නැතුව කියන්නකෝ 5 1යි 8 1යි තියෙනවා මේකට 5ක් දාලා මේකට දැම්මොත් මේකට තව කීයද මේකට 5 මේකට 5ක් දාලා මේකෙන් 5ක් දාලා හොනේ මේකෙන් 5ක් දාලා ඔන්න බලන්න මේකෙන් 5ක් මේ මැනලා මේකට දාන්න මේක නෑ දැන් හොනේ මේක හිස් හරි එතකොට පහක් දාලා තව පහක් අරගන්නවා මේකෙන් තව පහක් ගන්නවා එතකොට මේකට දාන්න පුළුවන් තව කීයද දාන්න පුළුවන් 3යිනේ එතකොට මේකෙන් දෙකක් ඉතුරු වෙනවා හරිද මේකෙන් දෙකක් ඉතුරු වෙනවා ඔන්න බලන්න
මේකෙන් පහක් මේකට දැම්මා ආයි පහක් මේ ආයි තුනක් මේකෙන් පහක් මැනලා මේකෙන් ආයි තුනක් දැම්මම ඔන්න ඒකේ අට කම්ප්ලීට් වුණා සම්පූර්ණ වුණා දැන් මේකට පහක් ගත්තු නිසා මේක දෙකක් ඉතුරු වුණා හරිද මේක දෙකක් ඉතුරු වුණා එතකොට අපි මොකද කරන්නේ මේ අට අයින් කරනවා හොඳට බලා ගන්න මේ අට අයින් කළා මේ දෙක දානවා මේකට හරි ඔන්න දෙකයි හරිද දැන් මේ අටේ භාජනයේ තියෙන්නේ දෙකයි එතකොට අපි මේකෙන් ආපහු පහක් අරගෙන මේකට දානවා එතකොට 7යි මොකෝ කියන්නේ මැන ගන්න පුළුවන් නේද අගස් මැන ගන්න පුළුවන් නේද කියපු දේ තේරුණාද කියපු දේ තේරුණාද ඔන්න බලන්න කරපු වැඩේ ආයි කියන්නම් හරිද ආයි කියන්නම් භාජන දෙක මම දාන්නම් මෙහෙම මේ පොඩි භාජනේ මේ ලොකු භාජනේ හරිද මේකේ 8යි මේකේ 8යි මේක 5යි මම මුලින්ම කරේ මොකද්ද හරිද මේකෙන් හරිද මේකෙන් මේකට අරගෙන 8ක් අරගෙන ඒකෙන් 5ක් මේකට දැම්මා හරිද මේකේ 5ක් දැම්මා මේකේ 3ක් ඉතුරු වෙලා තියෙනවා හරිද මේක මම මොකද කරේ මේක අයින් කරලා ආපහු මේ 3 මේකට දැම්මා හරිද මේකට දැම්මා හරිද දැන් මේක හිස් කරලා මේ 3 මේකට දානවා හරිද බලන්න එහෙමද උනේ නැහැ වැරද හරිද මේ 3 මේකට දැම්මහම හරිද මේකට තව දාන්න පුළුවන් මේකට තව දාන්න පුළුවන් මේකේ එකක් නේ එහෙම නෙවෙන්නේ වෙන්න ඕන අපි කරේ මේකෙන් පහක් කරන් මේකට දානවා හරිද දාලා මේකෙන් පහක් කරන් මේකට දාලා ඔන්න බලන්න හරිද දාලා ආපහු මේකෙන් පහක් කරන් මේකට දාන්න යනකොට හොඳට බලන්න මේකෙන් 10ක් වෙනෝනේ 10ක් දාන්න බැහැනේ 5යි 5යි 10යි 10ක් දාන්න බැහැ එතකොට මේකට දාන්න පුළුවන් 8යිනේ එතකොට මේකේ තව ඉතුරු වෙනවා කීයක්ද කීයක් ඉතුරු වෙනවද දෙකක් ඉතුරු වෙනවා මේක තව දෙකක් ඉතුරු වෙනවා හරිද දැන් මම මොකද කරන්නේ මේ දෙක ආපහු මේකට දාගන්න හරිද මේ වගේ ශිෂ්‍යත් ගණක් තිබුණා මෙසරේ ඒක ගණන් හද මේකක් තිබුණේ අර එහාට මෙහාට බර ටිකක් සමාන කරන්න තිබුණා මේක දැම්මහම ඔන්න මේක දැන් දෙකක් තියෙනවා දැන් අපිට හතක් නේ මැනගන්න ඕනේ අපි මේකෙන් පහක් ආපහු මේකට දානවා 5යි 2යි 7යි ඔන්න මැනගන්න පුළුවන් හරි මැනගන්න පුළුවන් එහෙනම් මැනගත්ත හැකිය ජලය කොහේ හරි තියෙන එකක් අපි කියලා නෑ මේකේ තියෙන ජලයෙන් කියලා හරිද කොහේ හරි ජලයෙන් මැනගන්න ඕනේ හතක් ඒක පුළුවන් අනිද්දා සඳුදාවක පෙරේදාත් ලබන අඳුර වාගස් අතර හරිද අනිද්දා අනිද්දා අද හෙට අනිද්දා හරිද පෙරේදා ලබන අඳුර වාදත් අතර ඊයේ පෙරේදා හරිද මෙන්න මෙහෙම ලියා ගන්න ඕන පුතේ හරිද මේ විදිහට ලියා ගන්න ඕන ඊයේ පෙරේදා අද හෙට අනිද්දා කියනවා අනිද්දා සඳුදාවක අනිද්දා සඳුදාවක අපි සඳුදා කියලා ලියාගත්ත සඳුදා හරිද සඳුදා නම් අද සෝරි හෙට ඉරිදා අද සෙනසුරාදා හරිද සෙනසුරාදා ඉරිද සඳහන් ඊයේ සිකුරාදා පෙරේදා බ්‍රහස්පතින්දා දැන් අපි අහනවා පෙරේදා ලබන අඟහරු වාදත් අත දින කීයක් තියෙනවද පෙරේදා මෙන්න පෙරේදා ලබන අඟහරු වාදත් අත ලබන අඟහරු වාද අඟහරුද කියන්නේ මෙන්න මෙතන හරිද අඟහරුද කියන්නේ මෙතන එතකොට මේ අතර දින කීයද කියලා අහනවා उदाणी
අටවෙනියට මේ පැත්තින්ද මේ පිටිපස්ස තියමුකෝ අටවෙනියට උදානි ඉන්නවා අට උදානි හරි මේ පැත්තින් ඉන්නවා එතකොට හත් දෙනෙක් හරිද ඇයට ඉදිරියෙන් තවත් නව දෙනෙක් සිටිනේ නැහැ මෙයාට ඉදිරියෙන් තව නමයක් ඉන්නවා හරිද පොලි මේ සිටින ඔක්කොම ළමයි ගණන කීයද 9යි 7යි උදානි මේ අට නෙමෙයි හොඳේ මෙතන එක්කෙනා ඉන්නේ කීයද කියක් වෙනවද 17යි 9යි 1යි 10යි උදාන 9යි 1යි 10යි මෙතන 7යි 17යි 9යි 7යි 16යි උදානි 17යි එයාට ඉස්සරහින් එයා ඉන්නේ අටවෙනි යට හත් දෙනෙක් ඉන්නවා මෙහාට එයාට ඉස්දිරියෙන් නවයක් ඉන්නවා તો 9යි එයාට පිටිපස්සෙන් ඉන්නවා හත් දෙනෙක් 16යි 16යි උදානි 17යි හරිද මේව ලියා ගන්න ඕනේ ලියාගෙන තමයි හදන්නේ ඊළඟට මාලක රුපියල් 2.1 හා 5.1 තියෙනවා හරිද අපි ඉක්මනින් ඉවර කරමු 2.1 5.1 තියෙනවා 2.1 5.1 තියෙනවා මගේ ළඟ තියෙන්නේ 72 72 හරිද මගෙන් අහනවා මගේ ළඟ තියෙන 2.1 ගණන විය හැක්කේ අපි බලමු පළවෙනි පිළිතුර 2.1 5යි නම් එතන තියනවා දෙවරක් පහ 10යි හා හරිද 10ක් අඩු කරාම හරිද ඉතුරු වෙනවා 30ද 2යි 62ක් එතකොට 62 5.1 වලින් දාන්න බෑනේ 2.1 වලින් එකක් තියෙනවනේ එහෙම නෝ ඒ නිසා පහ ගන්න බෑ අපි ගමු එහෙනම් 7 7 වුණොත් 14යි හරිද මේ තුන්වෙනි පිළිතුර ගත්තේ මම හරිද 14යි දෙවරක් 7 14යි එතකොට මේකෙන් 8යි මෙතන 5යි නේ 58යි එහෙම එන්නේ නැහැ මොකද 5.1 වලින් 58 ගන්න බෑනේ එහෙනම් අපි ගමු දෙවෙනි පිළිතුර 6 6 කියන්නේ 12 හරි බිඳුවයි 6 60 ආ පුළුවන් 60 බෙදන්න පුළුවන් නේ 5 5.1 වලින් නේ 5.1 12 හරි එහෙනම් පිළිතුර 6 පිළිතුර 6 6 වෙනි පිළිතුර නෙවෙයි පිළිතුර 6යි දෙවෙනි පිළිතුර හොඳේ කීප කරපු දෙය දැක්කනේ පිළිතුරෙන් ගත්තා 5 ඒවා 2 ඒවා 5යි 2 ඒවා 6යි 2 ඒවා 7යි අරගෙන මුළු ගාණෙන් එක අඩු කරාම 6න් මේ 5න් බෙදෙනවා නම් එන උත්තරය අන්න ඒක තමයි අපේ නිවැරදි පිළිතුර වෙන්නේ ඊළඟට මහන්සි වී පාඩම් කළොත් විභාගයෙන් සමත් විය හැකිය. ඕකුල්ල කියන්න මේ නිවැරදි නිගමනය මොකක්ද කියලා. මේක හැම විටම සත්‍ය වෙනවද? ඔව්ද නැද්ද? කියන්න මයික් ඔන් කරලා කියන්න. නෑ. කොච්චර මහන්සි වෙලා පාඩම් කරස් ඇතැම් වෙලාවට අපිට විභාගේ වරදින්න පුළුවන්. අපි ඒකට මූණ දෙන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි කිසි විටකත් සත්‍ය නොවේද? එහෙම වෙන්නත් බෑනේ. වෙන්න පුළුවන්. එහෙනම් මහන්සිලා පාඩම් කළොත් විභාගයෙන් සමත් විය හැකි මේක බොහෝ විට සත්‍යයි. හොඳට පාඩම් කරොත් බොහෝ විට සත්‍යයි. අනිවාර්යයෙන්ම නෙමෙයි බොහෝ විට විභාගේ පාස් වෙන්න පුළුවන් දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුර. 37. ඉර පෑයෝ නිසා අඳුර නැති විය. ඉර නැ අනිවාර්යයෙන්ම වෙනවද? ඉර පෑයෝ අඳුර නැති වෙනවද අනිවාර්යයෙන්ම? කියන්න. ඔව්. ඔව්ද? අඳුර දුර වෙන්නේ වලාකුළු තිබුණොත් අඳුර ගතියක් තියෙනවා. ඒ නිසා එහෙනම් මේකත් ගන්න වෙන්නේ මෙය බොහෝ විට සත්‍යයි. මෙය බොහෝ විට සත්‍යයි. කිසි විටක සත්‍ය නොවේ කියන්න බෑ හොඳේ. ඊට පස්සේ මෙවැනි ගඩොල් හතරක පළවෙනි ගොඩේ කීයද කියලා ඉස්සෙල් හොයාගන්නකො පෙටියෝ. හරිද? උඩ තියෙනවා ගඩොල් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. උඩ තට්ටුවේ ගඩොල් 7යි යට තට්ටුවේ ගඩොල් 7යි 14යි. හරිද? ඒ වගේ ගඩොල් ගොඩවල් හතරක තමයි අපෙන් අහන්නේ. උඩ 7යි යට 7යි. ඔය තට්ටු දෙකේම තියෙන බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි.
එහෙනම් යටත් ඒ ගන්නට බලේ තියෙන්නේ 74යි 14 වතරයි 4 වරක් 4 16යි 1යි 4 වරක් 4 එකේ 5යි කියා තියෙනවද දැන් ගඩොල් 56ක් තියෙන්න ඕන ගඩොල් 56ක් තියෙන්න ඕන ඊළඟට මේක හොඳ ෂෝක් ගන්නක් නේද මේ දෙන්න බෙදුවම 5යි වෘතය බෙදුවා සමචතුරස්‍රයෙන් උත්තරේ 5යි වෘතය ගුණ කරා සමචතුරස්‍රයෙන් උත්තරය 125යි හරිද මෙන්න මේක මෙහෙමයි අගස්සින් මේ බලන්න කම්මිලි කරනවා හරිද මේ දෙන්න ගුණ කරා මේ දෙන්න ගුණ කරා මේ දෙන්න බෙදුවා හරිද එතකොට අනිවාර්යයෙන්ම අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා මොකද්ද මේ දෙන්න බෙදීමෙන් 5 ආවනම් මේ දෙන්න බෙදීමෙන් නිගුණ කිරීමෙන් 125 ආවනම් අපිට කරන්න තියෙන්නේ මේ ගණිත කර්ම දෙකේ ප්‍රතිවිරුද්ධ දෙක තමයි මේ තියෙන්නේ බෙදීමට විරුද්ධයි ගුණ කිරීම ගුණ කිරීමට විරුද්ධයි බෙදීම අපි ඒ වගේ වෙලාවට කරන්නේ මොකද්ද කරන්නේ මොකද්ද මේ පොඩි ගාණෙන් මේ ලොකු ගාණ බෙදනවා හරිද පොඩි ගාණෙන් බෙදනවා ලොකු ගාණ 125 බෙදීම 5 හරිද බෙදුවාම 12ට 2යි 2වර 5 10යි 2ක් ඉතිරි 25ට 5යි පස්වර 5 25 ආ බෙදුවා එහෙනම් 25ක් ආවා දැන් 25 මෙයාට දෙනවද මෙයාට දෙනවද ඔන්න ප්‍රශ්නේ මොකද කරන්නේ ඈ 25 කොටුවට දෙනවද වෘතයට දෙනවද හරිද මේම නෙවෙන්නේ 25 බෙදුවොත් 5ෙන් ඔන්න හරි 25 ගුණ කරොත් 5ෙන් ඔන්න හරි එහෙනම් වෘතයට තමයි අපිට දාන්න වෙන්නේ මොකද්ද 25 හැබැයි අපෙන් අහන්නේ මොකද්ද මෙන්න මේකෙන් කියන්නේ මොකද්ද කියලා හරිද මොකද එන්නේ සමචතුරස්‍රයට එන්නේ 5 සමචතුරස්‍රයට එන්නේ 5 උත්තරය 5යි ඊළඟට ෆයිනල් අවසානයකටත් ආවා 5ද දී ඇති රූප සටහනේ A ප්‍රමාණයේ කාඩ්බෝඩ් කඩදාසියක් කපා ගත හැකි B ප්‍රමාණයේ සමචතුරස්‍ර වැඩිම ගණන කීයද කියලා අහනවා මේක පුතාලට ලොකුවටම තේරෙන එකක් නැහැ මේකේ තියෙන්නේ හරිද වර්ගඵලය පිළිබඳ ප්‍රශ්නයක් හරිද ඒක කරන්නේ මෙහෙමයි පුතේ ඒ කඩදාසිය කියන්නේ ලොකු එකනේ හරිද ඒ කඩදාසිය කියන්නේ ලොකු එක හරිද මේකේ 70ක් විතරයි 40ක් පළලයි හරිද එතකොට මේකේ මුළු වර්ගඵලය ඒ කියන්නේ මතු පිට තියෙන ඉඩ ප්‍රමාණය කොච්චරද කියලා ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ හරිද ඊට පස්සේ කියනවා මෙන්න මේ වගේ සමචතුරස්‍ර මේකෙන් කීයක් කපන්න පුළුවන්ද කියලා අපෙන් අහන්න B ඒවා කීයක් කපන්න පුළුවන් ඒක එක පැත්තක දිග 4යි පළල 4යි 4වරක් 4 16යි ඒ කියන්නේ මතු පිට ඉඩ ප්‍රමාණය 16යි වර්ගඵලය කියලා මේකට කියන්නේ වර්ගඵලය හොයන්නේ දිග වැඩි කරලා පළලෙන් මේ වගේ හැඩයක නම් වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල නෙමෙයි මතු පිට ඉඩ ප්‍රමාණය නමුත් අපි මේ වගේ දෙකදී හොයන්නේ දිග පළලෙන් ගුණ කළා 4 වරක් 4 16යි හරි එහෙනම් මේක ඇතුලේ කීයක් තියෙනවද කියන බලමු අපි මේ જાතියේ හරිද මේ જાතියේ කීයක් තියෙනවද බලමු කීයක් තියෙනවද එහෙනම් වර්ගඵලය මේකෙත් හොයනවා 70 ගුණ කිරීම 40 ඇයි දිග වැඩි කිරීම බලන්නේ හරිද 70 ගුණ කිරීම 40 බලමු බිඳුවයි බිඳුවයි 4 වරක් බිඳුවයි 4 වරක් 28 4 4 28 හරි එතකොට මෙන්න එනවා ලොකු ගාන 2800ක් හරිද 2800 ඇතුලේ හරිද මේක ටිකක් අමාරු වෙයි පුතාට හොඳේ ඒක බය වෙන්න එපා ඉස්සරහට මේව කරනවා හොඳේ 2800 අපි මෙතන 16ෙන් බෙදනවා හරිද 16ෙන් බෙදනවා බෙදුවාම බලන්න කීයද කියලා 1යි 1 16යි
දෙකයි එකයි 12යි 120ට 120ට පහක් දාමුකෝ පස්සරක් 6 30යි පස්සරක් 6 30යි පස්සරක් 5යි 3යි 8යි 80 දැන් තව එකක් පුළුවන් නේ පුළුවන් හයක් ගමු 6 වරක් 6 36යි 6 වරක් 6යි 3යි 9යි බලන්න එතකොට 4යි මෙතන 11යි එතකොට 2යි නෑ 7ක් පුළුවන් හරි බලමු 7 වරක් 6 42යි 4ක් 3 4ක් 5යි 4යි 11යි එතකොට 8යි 80ට හරිද මේ බිंदू පහකට ගත්තා හරිද මෙතන 8යි මෙතන බිंदूයි 80ට 80ට 4ක් නේ ආවේ 4 24යි දැන් පහක් බලමු 5රක් 5රක් 6 30යි 5රක් 6 30යි 5රක් හරි 80 175 හැබැයි මේකේ අහනවා මේකේ අහන්නේ මොකද්ද පිළිතුර තියෙනවා 170 නේ කොතනද වැරදුනේ අපිට ආයි බලන්න අපිට වෙලාව තියෙනවා ආයි මං කියන්න ඕම් බලන්න 70 ගුණ කිරීම 40 බිंदුවයි බිंदුවයි 4ක් 4ක් බිंदුවයි 28යි හරි බිंदුවයි බිंदුවයි 2800යි මේකේ 4ක් 4 16යි 4 වාරයක් 4 16යි හරි එතකොට අපි කිව්වා 2800 ඇතුලේ 16 ඒවා කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ කියලා 2600 ඇතුලේ sorry 2800 ඇතුලේ හා කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ කිව්වා මොන මං ගාන දාන්නම් පොඩ්ඩක් ඉන්න බලන්න ඔසානකනේ හරි නෑ මේක හරිද මම ලොකු කරන්නම් මේ තියෙන 70යි බලගන්න දිග 70යි පළල 40යි එතකොට අපි කරේ මොකද්ද දිග 70යි පළල 40යි ඒ දෙක ගුණ කරා කීයද අපිට ආවේ කීයද අපිට ආවේ 2800යි 2800ක් ආවා හරිද එතකොට අපි කරේ මොකද්ද ඒක අපි 16න් බෙදුවා 16න් බෙදුවා හරිද මම ආයි 16න් බෙදනවා 2800 2800 බෙදීම 16 හරිද 175ක් නේ අපිට ආවේ ආ ඔයාට මම ඔපින්නේ නේ ඉන්න හරි මේ බලන්න හරිද 175ක් නේ ආවේ එතකොට අපේ පිළිතුරේ තියෙනවා ගැටලුවක් මොකද්ද එම ප්‍රමාණයේ සමචතුරස්‍ර වැඩිම ගණන කීයද කියලා අහුවොත් අපිට 170 තමයි පිළිතුර විදියට ගන්න වෙන්නේ 175ක් එනවා ඇත්තටම හරිද වැඩිම ගාන කීයද 170 තමයි ඔක ගන්න වෙන්නේ උත්තරේ 175යි තියෙන්නේ හරි එහෙනම් ඔන්න ඔය විදියට තමයි අපි අද අපේ පේපර් එක ඉවර කරන්නේ right
බලන්න පුතාලගේ කීයක් හරිද කියලා ඔක්කොම කීයක් හරිද බලන්න කීයක් හරිද බලන්න හරි ගාන බලලා අපි කරන්නේ මොකද්ද පහෙන් ගුණ කරනවා හරි ගාන බලලා පහෙන් ගුණ කරනවා හරිද හරි ගාන 20 නම් හරිද නේ හරි ගාන 40 නේ තියෙන්නේ හරි ගාන 40 නම් පහෙන් ගුණ කරාම 200ක් වෙනවා 200 අපි දෙකට බෙදනවා එතකොට තමයි 100න් 100 එන්නේ හැම කෙනෙක්ම කරන්නේ මොකද්ද තමන්ට එන හරි ගාන 10 නම් හරිද 10 පහෙන් ගුණ කරා 20 නම් 20 පහෙන් ගුණ කරා හරිද 30 නම් 30 පහෙන් ගුණ කරනවා එන පිළිතුර හැම තිස්සම දෙකට බෙදෙනවා හරිද එන පිළිතුර දෙකට බෙදෙනවා දෙකට බෙදලා ලකුණු ටික දාගන්න පුළුවන් හරිද හරි එහෙනම් අද අපේ ප්‍රශ්න පත්‍රය අපි මෙතනින් අවසන් කරනවා ඊළඟ දවසේ ලියන්න වෙන්නේ අංක දෙක පත්‍රයක් හරිද අංක දෙක පත්‍රයක් මේ දවස්වල මේ ලියනේවයි වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන් පුතාලට වරදින්න පුළුවන් ඒ ගැන මොකුත් හිතන්න එපා හරිද මොකද ඔයාලා තාම මේ ලොකු පේපර් එකක ලියන්න පටන් ගත්තමනේ නේද ඒ නිසා ඒව ගැන ලොකුට හිතන්න එපා හරිද පහට ඇවිල්ලා තාම පහේ කරපු නැති දේවලුත් මේක ඇතුළේ තියෙන්න පුළුවන් මම ඒක පැහැදිලි කරමින් යන්නේ දැන් අර්ධඵලය ගැන නේද ඒ ගැන අද පැහැදිලි කරා බාද ගැන පැහැදිලි කරා නේ අලුත්යෙන් එන පාඩම් මම මේක ඇතුළේ සාකච්ඡා කරනවා ඒ නිසා ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න එපා වැරදුනට කමක් නැහැ හරිද වැරදි වැරදි තමයි අපි හදා ගන්න ඕන හරියන විදියට රයිට් එහෙනම් අදට ඔච්චරයි අපි ඊළඟ දවසේ හමු වෙමු දැන් ගිහින් එන්නම් සෙට් එක ගොඩක් මාන්සි හ්ම් ඔයගලන්ටත් මාන්සි නේ නිදිමත නැහැ මට නම් නිදිමත නැහැ ඈ හරි එහෙනම් අපි ඊළඟ දවසේ හමු වෙමු හැම කෙනෙකුතුම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හරි එහෙනම් උත්සන්නයි ගිහින් අයබෝන් ගුඩ් නයිට් आई वो